ඇයි මේ ආකාරයට සෙබලු යුක්රේන දේශසීමාවේ යුද්ධයට යන්න පටන් ගත්තේ? සෙබලු 6000කට වැඩිය ප්‍රමාණයක් අපි ඇරියා. කාගේ උමනාවටද මේක කළේ? දේශපාලඥයන්ගේ මට බලපෑම් තිබ්බ. ඒගොල්ලන් මේකේ කමිෂන් එකක් ගියා. අනේ ඔබ ඩීල් කාරයේ ගේම් කාරයේ කියලා ඔබ පිළිගන්නේ නැහැ. නැහැ එහෙනම් ඉතින් ඔවා නීතිපති දෙපාර්තමේන්තුවේ වචන පාවිච්චි කරා. මේක කියලා තියෙන ත්‍රිපුද්ගල මාධිකරණය පාර්ලිමේන්තුවේ කියවෙන්නේ කොහොමද? අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි අරගෙන පාර්ලිමේන්තේ කතාරම් කෙනෙක් නේ. දාසිර ජාසිර වටේ ගිහලා කියලා තියෙන නිස්සංක සේනාධිපති සල්ලි වියදම් කළා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයට ආරම්භ. විජේදාසර පක්ෂය ගන්න සල්ලි දුන්නේ ඕන දෙයක් වාට කියන්න පුළුවන්. දැන් ඔයාට කිව්වා මම ඔබෙන් පඩි ගන්නවා. ඔබ ඔයා මගේ පඩි අරන් తీනවා. තාමර තමයි කියන්නේ. තාමර කිව්වේ නෑ මට මේක කිව්වේ මහින්දානන්ද. සැකියත්නද උදයන්ග තමයි මේකේ මහබලකරු. උදයන්ගට වැඩිය රුසියාව ගැන දන්න ඕනයි මම නෙමෙයිනේ. උදයන්ගට උගන්නන්න බෑනේ කාටවත් රුසියාව ගැන මේක. ඔබ ළඟ යුක්‍රේන වන ජාතිකයන් සේවය කරන කම්පැනි යුක්‍රේන තුන රෂියන්ස්ලා තියෙනවා. මෙන්න මේවට තමයි ඩීල් ගේම් කියන්නේ. මේක දෙන්න ඉස්සෙල්ලා මම හිතන්නේ බැසිල් රාජපක්ෂ. සර ඔබ බෝටාබේත් එක කිට්ටු වෙලා ඉඳලා බෝටාබේ රාජපක්ෂත් අද ගෙදර යන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු තියෙනවා. බෝටාබේට ගෙදර යන්න උදාහන හේතුව ශංක සේනාධිපති. සර ඔබ මේක පිළිගන්නේ බෝටාබේ ගෙදර යන්න බැසිල් ඉන්නේ. බෝටාබේ රාජපක්ෂ මැතිතුමා පොතක් ලිව්වනේ. ඕකේ තියෙනවා ඔක්කොගේම නම. මගේම නම තිබ්බා. පිට එක වැඩිකමට පොතේ ලිව්වේ නැද්දන්නේ. එයාගේ මේ නෑ එහෙම යාළුකම්. ඒකත් එක ප්‍රශ්නයක් තමයි. මාව දෙපාරක් ඇරස් කරන්න පොලිසිය රණ දුන්න කියලා. මගේ ෆැමිලියට ඉන්ජෙක්ෂන් ගහන්න දුන්නෙත් නෑ. අපි මැරෙන්න යනකොට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරි මිනිහෙක්. පොතේ දින කතාව මම කියන කතාවයි වෙනයි. බෝටාබේගේ පොතේ නැති ටික එකතු කරලා ලියන්න. අල්ලසා හරි මොකකට හරි මේමසු හිරේ අරින්න ඕන නේද? බලන්න ඔබට වලකපල තියෙන හමුදාවෙන් බෝටාබේ ජනාධිපතිතුමා මගෙත් එක්ක තරහ වෙයි දැන්. මේ කට්ටියගේ නම් මා අඥාන ප්‍රඥාව තමයි මේ සෙට් එක. මේ ඉලෙක්ෂන් එකේ ඔබ වැඩ කරන්නේ කාටද? අද වෙනකම් මම මගේ ඡන්දය පාවිච්චි කළා නෑ. සේනාධිපතිගේ ඡන්දය රණිරිට. මේ රුසියානු අරපු කතාවට මට බැහැලා ගහන්න ඕනේ ජීවිපි එක නේද? ඇයි ජීවිපි එක වචනයක්වත් කිව්වේ නැහැ? ඒගොල්ලෝ දන්නා මේක බොරුවක්. ඒගොල්ලොත් හැදිලා තියෙන්නේ. මේ රට වැටලා තියෙන එකෙන් ගොඩ අරන් පස්සේ දේශපාලනය කරා. Master, make your life limitless. මම පාවිච්චි කරන්නේ TNG toothpaste. සමේ පැහැ රකගන්නේ කොහොමද? මම දිනපතා පාවිච්චි කරන්නේ Venival Saban. රුසියානු යුක්‍රේන දේශ සීමාවේ සේවය කරන්න කුලි හේවායන් එහෙම නැත්නම් සෙබළුන් වශයෙන් ශ්‍රී ලාංකිකයන් කොයි විදිහටද රුසියාවට යන්නේ යුක්‍රේනයට යන්නේ ඒ පිළිබඳ බරපතල චෝදනාවක් එල්ල වූ මහා මොළකරු වශයෙන් හඳුන්වන පුද්ගලයා උදයංග වීරතුංග සමග අපි සාකච්ඡා කළා. දැන් මේ අය යවන ආයතනයේ නම කියවන ශ්‍රී ලංකාවේ ඒජන්තවරයා සමග අපි කතා කරන්නේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග. බොහොම දිගු කලකට පස්සේ අපි නැවත සාකච්ඡාවකින් හමු වෙන්නේ. ඔබ හමු වුණොත් එතන ආందోళනාත්මක ප්‍රශ්නයක්. මට මුලින්ම මගේ පළවෙනි ප්‍රශ්නෙට එන්න පෙර ආතුව මම මේක අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි. ඔබ සූදානම්ද මේ රුසියාවට සහ යුක්‍රේනයට කුලි හේවායන් වශයෙන් අපෙන් සෙබළු යෙවීමේ මහා මොළකරු එහෙම නැත්නම් මේ ලෝකල් ඒජන්ට් ඇවන්ගාඩ් කියන චෝදනාව බාර ගන්න? සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. 200 ප්‍රතික්ෂේප කරනවා. ඒකට මගේ ළඟ තියෙනවා රුසියන් භාෂාවෙන් ඇග්‍රීමන්ට් වල ඒ රටේ තියෙන ආයතනයට කියන්නේ ඇවන්ගාඩ්. ඒ රටේ ආයතනය ඇවන්ගාඩ් වෙන්නත් මේ ආයතනය ඇවන්ගාඩ් වෙන්නත් මේක පුදුම වැඩක් නේ. දෙක සමාන උනේ කොහොමද? ඇවන්ගාඩ් කියන එක ඇවිල්ලා රටවල් බරගානක තියෙන කම්පැනි එක. මගේ නෙමෙයි එක එක රටවල් තියෙන ඇවන්ගාඩ් කම්පැනි එකේ ලෝකල් ඒජන්ට් ඔබ නේද? මට ඔප්පු කරලා පෙන්නන්න සාක්ෂියත් ඔප්පු කළොත් ඔප්පු ඕන දඬුවමක් ඉදින් ලෑස්ති. හරි අපි කතා කරමු යවෝ. කිසිම දවසක මගේ එහෙම සම්බන්ධයක් නැහැ. ඔබ කියන්න 100%. ඔබ කියන්න ඇයි මේ සෙබළු මේ මීට පෙර වාර්තා නොවුණු සිදුවීමක් 600ක් කියනවා 2000ක් කියනවා ඇයි මේ ආකාරයට සෙබළු මේ විදියට රුසියානු යුක්‍රේන දේශ සීමාවේ යුද්ධයට යන්න පටන් ගත්තේ හොර රහසේ? අන්න හොඳ ප්‍රශ්නයක් ඇවි චමුදිත. මම ඒකට උත්තර දෙන්න ලිඛිත සාක්ෂිය ඇතුව. දැන් චමුදිත මේ ලංකාවේ ඉන්න සියලුම දෙනා දන්නවා අපි 2011 ඉඳන් 2015 වෙනකන් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඇවන්ගාඩ් එක නැති කරනකන් සෙබළු 6000කට වැඩිය ප්‍රමාණයක් අපි ඇරියා විදේශ නැව් වලට රැකියා කරන්න. බොහොම හොඳ වැදගත් පරිදි ලක්ෂ 2.3. මේ එක්කෙනෙක්වත් ලක්ෂ 3.3 මේ කෝප්පක සාමාන්‍ය සාජන් කරන ඔෆිසර් කෙනෙක් ගියොත් අපි ලක්ෂ 5ක් ගෙවනවා. මේක හිටපු නිලධාරින්ගේ පඩිය හමුදාපති කෙනෙක්ගේ අපි ගෙවලා තියෙනවා ලක්ෂ 35. මගේ පාට ප්‍රශ්නකුත් උනා මම දැක්ක අර
ෆිල් මාෂල් සරත්පුංසක මහත්මයා අල්ල තිබ්බා 135ක් මම මොකටද අද්දිරල් කෙනෙකුට ගෙවන්න කියලා. මං කොමට 150ක් ගෙවන්න බැරි ඉඳ තමයි මං 35ක් ගෙවන්න කියලා. එතකොට මේකේ හොඳම පඩි දුන්නේ ත්‍රිදාමුදාව සමාජික මේ රටේ යුද්ධයක් කළා එළියට ඇවිල්ලා ඒගොල්ලොත් අනිත් කට්ටිය වගේ තමන්ගේ හොඳම ජීවිතේ කැප කරන් පස්සේ ජීවත් වෙනවන හොඳ විදියට. ඒත් අපි මේ අවන්ගාඩ් එක මට අයිති දෙයක් නෙමෙයි මං එදත් කිව්වා. මේක අයිති හමුදාවේ විශ්‍රාමික රණවිරුවන්ගේ සබලුන්ගේ සමන්විත අපි එකට වැඩ කරන ආයතනය. මම ඒකේ චයාමන් කෝට නමට විතරයි අපි වැඩ කරන හැම වෙලේම ඇඩ්වයිස් අරන් එකට. දැන් ඔබතුමා යවුණ ඇයි රුසියාවට යන්නේ කියලා. අවන්ගාඩ් එකට ගැහුවේ නැත්තම් රුසියාවට අද එක්කෙනෙක්වත් යන්නේ නැහැ. මම ඔප්පු කරන අවන්ගාඩ් එකට ගැහුවේ අපි හිතුව උඟක් කට්ටිය දේශපාලඥයෝගේ. දේශපාලන. හවුද අවන්ගාඩ් එකට ගැහුවේ? ආ බන්ද කියන්න. මෙන්න තියෙනවා මම වට අරගෙන පෙන්නන්නම් ඉස්සල්ලා සාක්ෂි ඇතුව. මේ තමයි කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණයේ මේ නඩු ආපු නඩු වார்த்தාව. මේ නඩු වார்த்தාව තියෙනවා. ඒ නඩු වார்த்தාවේ කියනවා HC tab trailer bar 756/2019 පිටුව 4 16 මේකේ 4 වෙනි පිටුව. ඒකේ කියනවා අපේ නීතිඥවරයා අහනවා ක්වෙරඩි සොයිස මහත්මයා අද්මිරල් රවින්ද විජේගුණරත්නගෙන් දැන් මේ යාළුවා තමයි මේ චූදිත විදිහින් ඔබ දන්නවා මේ නඩුවේ වැඩිකරුවා වුණොත් ඔවුන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මම කෙටින් කියන්න. ඒ ආන්නේ කමාන්ඩර් නන්දන දියබල්ලගේ යාගේ ස්ටුඩන්ට්. එතකොට මේ බුරු සාක්ෂි ඒගොල්ල මෙහිවේ අපි නීති විරෝධීව අවියාදු රටගෙන ආවයි කියලා නාවික හමුදා තමයි රිපෝට් කරේ. මේ කියන උත්තරය ආගන්න. මේ ට්‍රයිලට් බා එකේ මාක් කරලා තියෙන මයිකයි පිටුවයි අංකයයි ට්‍රයිලට් බා අංකයයි කිව්වේ. මේවා බොරු කියන්න බෑ. මම මහ ජනතාව දැනගන්න ඕනේ. උත්තරේ. හරි ඇත්ත වශයෙන්ම හදවතින් මම කියනවා ඒගොල්ලෝ චූදිතයන් වෙන්න එපා කියලා. මට ඒගොල්ලෝ චූදිත වෙලා හිරේ ඉන්නවා බලන්න බෑ. මම මේක දැනගත්තා නම් මේ තරම් ලොකුවට බැරෑරුම්ම මේ දේ කරන්නේ නෑ. එහෙම කරා නම් මම හදවත විරුද්ධව මගේ රටට විරුද්ධව කරන දෙයක්. කවුද මේ කියන්නේ? අද්මිරල් රවින්ද විජේගුණරත්න. දැන් මේව නීතියක් වහලා තියෙනවද? මොකද්ද? මං දැනගෙන හිටියනම් මීට මෙතරම් බැරෑරුම්ම මේ දේ කරන්නේ නෑ. ඒතොර නාවික හමුදාවේ අද්මිරල් රවින්ද විජේගුණරත්න බොරු සාක්ෂි දීලා උසාවියේදී අද්මිරල් වැත්තෑව කල් අද්මිරල් කන්නගින් දාස සහ හීනටිගල කියන නිලධාරීන් නාවික හමුදා බොරු සාක්ෂි දුන්න අපිට විරුද්ධව ඉරි අරින්න මේ නීති විරෝධී අවි දැනුම් දීලා ගෙනාවේ නෑ කියලා. කාගේ උමනාවටද මේක කළේ? කරේද? එයාම කියනවා දේශපාලඥයන්ගෙන් මට බලපෑම් තිබ්බා. මේ මං පෙන්න. කවුද දේශපාලඥයෝ? ඒකේ අපි යාගෙන් අහන්න ඕනේ කවුද කියලා. රවින්ද විජේගුණ. එයා නමම කියනවා. රවින්ද විජේගුණත් කියනවා මේකේ රාජිත සේනරත් මහත්මයා චම්පික මහත්මයා කියන එයා කියනවා. හැබැයි ඒක රාජිත සහ චම්පිකගේ බලපෑම තියෙනවා කියලා. එයා කියනවා. නමුත් එයා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මොකද එයාගේ කට උත්තරේ තියෙනවා අන්තිමට මම මේක අවන්ගාඩ් එකට දෙන එකට සම්පූර්ණ විරුද්ධ වෙලා හිටිය කියලා. එයාගේ කටින් කියන. ඇයි ඒ මේ නැව්වල මේ ව්‍යාපාරේ කරද්දී ඒගොල්ලෝ ගත්තේ ඩොලර් 10යි. අපි එන තමයි පවුදවදේ 3500ක් කරේ. ඒ ගන්න වෙලාවේ මේගොල්ලෝ ඒගොල්ලන්ට මේකේ කමිෂන් එකක් ගියා. මම බය නැතුව කියන්නේ. කාටද ගියේ? ආ අද්දී ඔය රයින්ද විජනත් උතු කට්ටිය ඔක්කොම. ඒකට කමිෂන් නැද්ද? ඔක්කොම ගියා. ඊට පස්සේ අපි ඒක නවත්තලා ඩොලර් 3500කනේ මේ මුඩු මුදරම ලංකාවට ගෙනාවා. ඒක ඔබේ කමිෂන් නැතුණාද? ඔව්. ඉතින් මම බාරගත්තාම නැති වෙනවනේ. ඒ කමිෂන් නැති වෙච්ච තරහද මේ? ආ ඒක නැත්ත ඉතින් මෙහෙම කියයි මම දැනගෙන හිටියානම් මේ දේ මෙතරම් බැරෑරුම් කරන්න එහෙම නීතියක් නාවික හමුදාවේ තියෙනවද? නාවික හමුදාව කියන්නේ ශ්‍රේෂ්ඨ හමුදාවක්. මේ වගේ නීන නිලධාරී ආපුව මේ වගේ දේවල්. එතකොට අද එක මිනිහෙක් රුසියාවට යන්නේ නැහැ චමුදිත. මේ ව්‍යාපාරයට ගැහුවේ නැත්තම්. අර රුසියාවට යන අරපු කට්ටියගේ ෆැමිලිස් යන්න ඕනේ CID ට ගිහිල්ලා මේ රවින්ද විජේගුණරත්න ගෙදරට. ඇයි? මේ මිනිස්සුගේ රස්සාව නැති කරේ කවුද? අඩ්මිරල් රවින්ද විජේගුණරත්න. ඒතර ඒකට ගැහුවේ නැත්තම් මේ අද ප්‍රශ්නයක් රුසියාවේ යුක්‍රේනයේ ඇති වෙන්නේ නැහැ. ඒකද ඔබ කියන්නේ? චමුදිත අපි මිනිස්සු 6000ක් පමණ ඇරලා තියනවා නැව්වලට. එතකොට ඒක ඒ බිස්නස් එකට ගැහුව හින්දා ඔබ මේ අය යුක්‍රේනට අපටවන්න පටන් ගත්තා. එතනම උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්න. මේ කල්ලියට අපි පඩි දීලා අරපින්න මේ හමුදාවේ කට්ටිය ඔක්කොම නැව්වලට ඒගොල්ලන්ට ওই தත්ති උදා වෙන්නේ අද එහෙම තිබුණනම් අපි මේකද ගල්ෆ් ඔෆ් ගිනි කියලා තිබුණා මේකේ ඔයගේ යුද කලාපයක්. ඒ කියන්නේ මුදු යුද කලාපයක් තිබ්බා ප්‍රයරස් ලගේ. ඒකත් අපි ගන්න අස්සම් කරලා තිබුණා. ඒ දෙක ගත්තා නම් අඩු ගානේ 10000ක් 15000ක් සේවය කරනවා. ඒ විතරක් නෙමෙයි. නයිජීරියානු රජය සමග රජය නයිජීරියානු රජය සමග අපි ඇග්‍රීමන්ට් අස්සම් කරපුවා තියෙනවා. මේ ආණ්ඩුව ඒ ආණ්ඩුවේ දෙකේම ගිහිල්ලා මේ සෙබළුන්ට රස්සාවල් දෙන්න. ඒක නැති කරේ මෙන්න මේ රවින්ද විජේගුණරත්න කියන එකන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට චෝදනා එල්ලනවා. ඔබ තමයි මේ ටීම් එක රටපටවලා තියෙන්නේ. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා මේ අවන්ගාඩ් කියලා කම්පැනියක් නම් දෙකුත් කියනවා. මගේ මතක විදියට ඩිලාන් හරියෝ නම් දෙකුත් කියනවා. මේ ඒතොර ඒ අවන්ගාඩුයි මේ අවන්ගාඩුයි එකද කියලා දන්නේ නැහැ කියලා කියනවා පාර්ලිමේන්තුවේ. දැන් මම ඔය කියන්න කවුද කිව්වේ? දයාසිරි ජයසේකර. අර මොකක්ද අර මේ
ගිරවගේ බෙනේට රිංගපුගද රිලවා ඔය කතාව නේද ආහරි. ඉති ඒක ඇත්තර මාලින්ගේ රිලුන්ට පාස කර දැම්මගේ ගැන කියන්න ඕනේ. මේ වෙලාවේ දෑසිරි ජයසිරට ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනේ අනාතේලා ඉන්න වෙලාවේ තමන්ගේ පක්ෂය මයිතන තවත් කට්ටියක් ගිල ගත්තනේ. ඒ කට්ටියට මම උදව් කරයි කියලා හතර වටේ කියලා තියෙනවා. ආන් ওই තරහට තමයි ඔක කිව්වේ. ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ පිටිපස්සේ හිටිය ඔබ කියන එක. ආන් එක තමයි කියන්නේ. විජේදාස රාජපක්ෂ සහ ඔබ මිත්‍රය නිසා ඔබ තමයි මේක කරේ කියන එක. ඔව්. දැන් මේ අහගන්න කියන්නේ. විජේදාස රාජපක්ෂ මහත්තයා මම නම ගානවත් කැමති නෑ. ඕක වෙනුවට මම ලංකාවේ හිටියෙත් නෑ. මම දවස් 15කට චීනේ මගේ પાස්පෝර්ට් එක දෙන බලන්න. ඔය ලංකාවේ හිටින අතර නිශ්ශංක සේනාධිපති කියන්නේ හොඳ රටේ හොඳ නම ගිය හොඳ හොඳ වැඩකර වැඩකාරයෙක් නේ. හොඳ ඩීල් කාරයෙක් නේ. හොඳ ගේම් කාරයෙක් නේ. එයා චීනේ නෙමෙයි ලෝකේ තූත්තු කුඩි හිටියත් එයාට ගේම් එක දෙන්න පුළුවන් නේ. ඔය වචන දෙකක් තියෙනවා පොඩ්ඩක් අයින් කරගන්න වෙනවා චමුදිර ඩීල් සහ ගේම්. ඔයා මට එකක් ඔප්පු කර මං ගාපු ඩීල් එකක් හරි මගේ මම වට දැන් පෙන්වන්නද නීතිපති දෙපාර්තමේන්තුවේ මට දීලා තියෙන අවසාන මේ ත්‍රිපුද්ගල මාධිකරණේ මට කියලා තියෙන්නේ මෙන්න අහගන්න. ඔයා මේ වගේ එකක් අහන්න ත්‍රිපුද්ගල මාධිකරණේ ගරු ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවර විනිශ්චයකාරතුමන්ලා හිටියේ මාධිකරණ විනිසුරු ආදිත්‍ය පැටපදිගේ මහත්මයා මංජුල තිරකරත් මහත්මයා එම් ජේ කේ වීරමන් කියන මහත්වරු තිදෙනා. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ට්‍රයිලට් බාය එකේ දිනය 2021/5/21 සත්‍ය පිටපත මම මේක රෙකෝඩ් වෙන ඉඳන් අහගන්න කියන එක. අප රටේ අපරාධ යුක්ති ක්‍රියාදාමයේ පිළිඳ නැවත සිතා බැලිය යුතු බව සටහන් කරමු. ඒ මොකක්ද කියන්නේ? ලංකාවේ ක්‍රිමිනල් ලෝ එක ආපහු රීවිසිට් කරන්න ඕනේ. අපේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම තුලින්. එතකොට මේ ලංකාවේ තියෙන ශ්‍රේෂ්ඨම විනිශ්චයකරුවරුන්. ඇයි උන් එහෙම ලියන්නේ? මේක ලියන්නේ කාටද? නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියපු දේ දැනගන්න ඕනේද වා? ඒකේ කියපු දේ තමයි මේ සත්‍ය පිටපත. නීතිපති දෙපාර්තමේන්තුව. මේවා දැනගන්න ඕනේ මහ ජනතාව. ඒකේ කියනවා මේ ඩේට් එක ඇවිල්ලා ජූලි 28/2021 මම මේ කෙටියෙන් කියන්නම්. ගෝල් ෆ්ලෝටින් ආමරි ප්‍රොජෙක්ට් ෆෝර් ද ප්‍රොවිෂන් ඔෆ් කමර්ෂියල් මැරිටයිම් සිකියුරිටි සර්විස් ෆෝර් මර්චන්ට් වෙසල්ස් ඇන්ඩ් ද මේන්ටනන්ස් ඔෆ් ෆ්ලෝටින් ආමරි ෆෝර් සච් පර්පස් ඇන්ඩ් ද එක්සිකියුෂන් ඔෆ් ඇග්‍රීමන්ට් බිට්වීන් රැල් ඇන්ඩ් AGMS ෆෝර් ද ඉම්ප්ලිමෙන්ටේෂන් ඔෆ් ද සෙට් ප්‍රොජෙක්ට් වොස් නොට් කන්ට්‍රේ ටු ලෝ. මේ ඉතින් පටන් නෑ. ඊට පස්සේ ඩිස්පයිට් ද එක්සිස්ටන්ස් ඔෆ් වැලිඩ් කන්ට්‍රෝල් ඇග්‍රීමන්ට් ද ෆ්ලෝටින් ආමරි හැඩ් බීන් ෆෝසිබිලි සීස් ඇන්ඩ් කමර්ෂියල් වෙන්ච් හැඩ් බීන් කැරීඩ් ඔන් බයි ශ්‍රී ලංකා නේද නාවික හමුදා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇත. මොකක්ද මේ වචනේ තේරුම? ෆෝසිබල් සීස් කියන්නේ මොකද්ද? බලහත්කාරයෙන් පැහැර. එතකොට ඒකේ උත්තරේ මොකක්ද දන්නවද? ඊට පස්සේ තියෙනවා The Act of Sri Lanka Navy relating to the forcible seize of the floating armory and taking over of the commercial venture attributed to the government as Sri Lanka Navy's an institution under its control and purview and the said forcible seize of a floating armory and taking over of the commercial venture has not been justified in terms of any law and in fact is not capable of being so justified නීතිය කිසි තැනක මේක ඔප්පු කරන්න බෑ justify කරන්න බෑ ඊළඟට කියනවා therefore according to 7.5 clause pay termination compensation in an amount of US 20 million to Avangard Maritime dollar million 20 ඊට පස්සේ කියනවා apart from that there is a claiming of 21 billion has already been received by your property for losses caused to AGMS අපිට වෙච්ච පාඩුව ඒ කියන්නේ මෙම contractual agreement එක නීත්‍යානුකූල නම් එයින් ලැබිච්ච මුදල් මගේ භාගේ මට එන්න ඔබ 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 කියන්නේ ඔබ කියන්නේ ඔබ ඩීල් කාරයෙක් ගේම් කාරයෙක් කියලා ඔබ පිළිගන්නේ නැහැ නේද මේ මේ දෙතේ එහෙනම් ඉතින් ඔවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ වචන පාවිච්චි කරන්න එනවා මොකද මම ඩීල් කාරයෙක් නම් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ලියුම දීලා තියෙනවා මේක කියලා තියෙන ත්‍රිපුද්ගල මාධිකරණයනේ එතකොට ඒ ඩීල් ගේම් කියන කතාව කරුණාකර ලයින් කරන්න ඒව කරන්න ඇවිල්ලා ඉන්න කූට වෙනද ව්‍යාපාර අපි නීත්‍යානුකූලව මිනිස්සු මේ නැව් වලට වැඩ කරනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තියෙන IMO කියන ඕගනයිසේෂන් එකේ ඒ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වලට වැඩ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ IMO රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වශයෙන් කටයුතු කරපු ඔබට මේ මේ පුද්ගලයෝ විදේශගත කිරීමට ඒජන්සියක් පවත්වා යනවනේ ඔබ. පොඩකින් මන්ද කියන මම මේක ඉවර කරන්න දැන් දැන් මේකේ අන්තිමට කියනවා චමුදිත in such circumstances as a means of avoiding and mitigating such liabilities the revival of the contract between RAL and AGMS is approved. ඒ කියන්නේ මොකද්ද? මේක avoid and mitigation කියද්ද සමනය කිරීම සහ මේක පාලනය කිරීම සඳහා මෙම ව්‍යාපාර නැවත ලබා දෙන්න කියලා කියනවා. කියලා මට කියනවා මේකෙන් claim කරන්න නැතුව ඊළඟට මේකෙන් ඒ සියලුම දෙනාට නඩු පවරන්නේ නැතුව ලියුමක් ගන්න affidavit එකක් ව්‍යාපාරේ අපව දෙන්න කියලා. මේ අවස්ථාවේ රටේ තිබ්බ COVID.
එතකොට මේ අලුව මට ගෙවන්න ඕනේ රුපියල් ගත්තොත් එම මිලියන 38000ක් රුපියල් මිලියන 38 මිලියන 38000ක් ගෙවන්න මම මේක එපයි කියලා මොකද මාත් මේ රටේ පුරවැසියෙක් ඉන්ජෙක්ෂන්ස් කියන සල්ලි තිබුණේ නැහැ මට මේක අරන් ගිහලා උසාවියට දෙන්න විතරයි තිබුණේ ඇයි මේක දීලා තියෙන නිදිපති දෙපාර්තමේන්තුවේ මම නෙමෙයිනේ අර ඉන්ජෙක්ෂන් කිව්වේ ඉඳ අර මම මේක අහලා යනවා අර දර්ශන හඳුන්ගොඩ ඔබට චැලෙන්ජ් කරානේ මේ ඇස්වසෙන එක ඔබ ඒකටවත් ගියේ නැහැ නේ නෑ නෑ මට ඒකටවත් ගියේ නැහැ දර්ශන හඳුන්ගොඩ මම දෙපාරක් කතා කරා මේ මම අදාල නැහැ නමුත් මම මේක ඉන්ජෙක්ෂන් කිව්ව නිසා මම අහන්නේ මේක අපි ඉස්සර කතා කරා ඒක ඉස්සර කතා කරා හරි හරි මට දැන් මම එතන දෙන්න දැන් මේක ඊට පස්සේ අපි බාර දැන් ඔයාට මම කිව්වා රුසියාවට මිනිස්සු යන්නේ නැහැ යුක්‍රේනයේ මිනිස්සු යන්නේ නැහැ මේ ව්‍යාපාරයේ ඇඩ්මිරල් රවින්ද විජේගුණරත්න විසින් හිතාමතාම පෞද්ගලික විනාශ කරපු එක. එයා දේශපාලඥයෝගේ බලපෑම් තිබ්බේ කිව්වේ නාවික හමුදාපති කෙනෙක් අදටත් මේ ලංකාවේ නෞදාපති කෙනෙක් දේශපාලඥ බලපෑම් වලට යට වෙච්ච හමුදාපතිල මම දැකලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. මට කෙටි පිටුතුර කීපයක් දෙන්න. රුසියාවේ මේ චෝදනා එල්ල වෙන මේ වැග්න ගෲප් එක මේ සමග ඔබේ තියෙන සම්බන්ධය මොකද්ද? වැග්න ගෲප් එක ගැන අද වෙනකන් මම ওই නිවුස් වලින් කියවලා තියෙන මම සාමාන්‍ය ලෝකෙ ගැන ඉගෙන ගන්නවා. මගේ කිසිම සම්බන්ධ ඒක නීත්‍යානුකූල ව්‍යාපාරයක් නෙමෙයි. යුරෝපීය රටවල පිළිගන්න. ඒ වැග්න කණ්ඩායම රුසියානු හමුදාව නිල වශයෙන් පාවිච්චි කරන අතුරු හමුදාව බව ඔබ දන්නවනේ. ඒක එක එක රටවල තියෙන එක එක නීති තමයි ඒගොල්ලෝ කරනවානේ. ඒක වැග්න ගෲප් එකේ ළඟදී මියගිය ප්‍රගෝෂි සමග මම ආගන්න රුසියාවට ගිහිල්ලා නැහැ තව අවුරුදු 8කින් නැත්තම් 10කින්. මතක තියාගන්න. ඔව් රටකට යන්න ඕනේ. නෑ නෑ හරි ආගන්න. එතකොට මට පෙන්නුවොත් එම මම රුස්කා දැන් මේමනේ චමුදිත මේ ඔක්කොම තියන්නේ කටින් කියන දේවල් නේ කාට හරි සාක්ෂියක් තියනවාද මේ රුසියාවට අදට ගිහිල්ලා 100ට පැමිණිලා තියනවා 200 අයිති 300ද කවුද අදට ඇවිල්ලා තියනවා අදට 300 මේ එකකවත් තියනවාද ඇවන්ගාඩ් එකට අපි සල්ලි දුන්නේ ඇවන්ගාඩ් එකේ සභාව මේක පාර්ලිමේන්තුවේ කියවෙන්නේ කොහොමද මම කියන්න බලන්න දැන් ඉතින් මම කිව්වට පොදු මට පොඩි උත්තරයක් දෙන්න නෑ මම කල්ලිද කියමන හේතුව දැන් ඔබ ඇහුවට ප්‍රශ්න උත්තර දෙන්න එපා දාසිර දාසිකර කිව්වේ දාසිර දාසිර වටේ ගිහිල්ලා කියලා දෙන නිස්සංක සේනාධිපති සල්ලි වියදම් කළා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයට ආරම්භ දෙන්න කතා කරේ විජේදාසර කියලා මම කිසිම එහෙම සම්බන්ධයක් කරලා ඔප්පු කරලා පෙන්නන්නකෝ ඒක ඔළුවේ තියාන තමයි මෙයා පාර්ලිමේන්තුවේදී ගැව්වේ මතක තියාගන්න ඒක තමයි වරප්‍රසාද වලට කියලා ගැව්වේ දැන් කටින් කියන්න පුළුවන් මම කියනවා දෑසිරි ජයසේකරට මට කපා දෙන්න මේ මේ එල්ලවෙන චෝදනාව තමයි මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය මේ ශ්‍රී ලංකා දහස් පක්ෂය මෛත්‍රීපාල විජේදාසර විකුණා කියලා ඩොලර් මිලියන 5කට මේ සල්ලි දුන්නේ කියන්නේ ඔබ පක්ෂය ගන්න විජේදාසර සල්ලි දුන්නේ ඔබ ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් ගෙනා නම් බැංකුවකින් සල්ලි විත්ඩ්‍රෝ කරන්න එපා මෙයා ගෙවල් වල පොඩි ගන්න අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා හොඳයි මේ 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 පාස්කු කොමිසමේ වන්දිය ගෙව්වේ පක්ෂය විකුණලා කියලා ඒ කියන්නේ විජේදාසර පක්ෂය ගන්න සල්ලි දුන්නේ ඔබ නේ නේ ඔප්පු දැන් මෙහෙමනේ සමුදිත මේ කියන දේවල් කටින් කියන වගේ එක ලිඛිත සාක්ෂියක ඔප්පු කරන්නකෝ මට කොයි හරි සාක්ෂියක් ඕන දෙයක් වාට කියන්න පුළුවන් නේ මටත් වාට ඕන දෙයක් දැන් ඔයාට කිව්වා වැඩි එපා මං අහගෙන ටීවී එකේ මං දැක්කා චාමර මං ඔබෙන් පඩි ගන්නවා කියලා ඔය ජර්නලිස්ට් කියන්නේ ඉතින් ඔබ ඔයා මගේ පඩි අරන් තියනවාද චාමර තමයි කියන්නේ ඉතින් ඒක තමයි කියන්නේ ඉතින් එයාට කියන්න පුළුවන් මම චාමරට කතා කරා ඇමතිවරයාට මොකද ඇමතිතුමා වගේ වැඩ කරන්න එපා මං ඔබතුමා මගේ කම්පැනි චමුදිරට පඩි ගෙව්වයි කියලා මම කියන්නේ එක්ක මගේ ලිඛිත ලීගල් දැන් ඔබතුමා කොහොමද එහෙම කියන්නේ කියලා නෑ චාමර මොකද කිව්වේ අනේ චාමර කිව්වේ නෑ මට මේක කිව්වේ මහින්දානන්දත් මම මහින්දානන්දත් මං කිව්වා ඔබතුමා ඇයි මේ වගේ දෙයක් කරේ කියලා මං කිව්වා මම පඩි ගෙවන මම කියන්නේ අද වෙනකම් පඩි ඉන්න මං කියන්නේ අද වෙනකම් මේ කම්පැනින් තඹ සතයක් මම මේ කියන්නේ මහ ජනතාව ඉදිරියේදී චමුදිතට මම පඩි ගෙවලත් නැහැ පඩි අරගෙනත් නැහැ චමුදිතට ඔයා මම ගොඩක් කාලෙක ඉඳන් දන්නවා මේ රටේ නියකෙද මම ඔයාව දන්නවා මම වගේ දැක නමුත් මම ඔකට පඩි ගෙවද්දි මම කො හැමතිම යගේ වැඩ කරන්න බා මිනිසුන් ආත්ම ගරුත්වයක් තියෙනවා හැම කෙනාට ඒක සාමරට කියලා තියෙන මහින්දා ඔව් ඒතරස මම යාට කො මේ වැඩ කරන්න බකෝ නෑ නිස්සංකුව සල්ලි දෙනින්ද හැම එකට මම හිතුවා මම කෝවා මේ රටේ මම දින තියෙන දුප්පත් පාරින් අසරණ මිනිසුන්ට පිළිකාරෝගින්ට හදවත් සත්කම් කරන කට්ටියද එහෙම මම පඩි ගෙවන කට්ටිය නීත්‍යානුකූල පොතක ලියලා අස්සම් කරලා ඇග්‍රිමන්ට් එකක් ගලා රංගන සුදේශ ඔක්කොම ලගෙනලා අපි ගෙවන්නේ මම කෝ ඒක වෙනම කතාවක් හරිනේ ඒගොල්ලන් ගල ඒක මම ඒ ඇග්‍රිමන්ට් වලට කියපුවානේ ඇග්‍රිමන්ට් වල මම කවදක්වත් චමුදුර මගේ කම්පැනි තඹ සතපා පඩි දැන් ඔයා කියනවා දැන් ඔයා කියන කතාව තියෙන ඔයා වගේ තමයි වට බකෝ දැන් මේ අර චාමරකෝ වට පඩි ගෙවුවා ඒකත් ඇත්තක් වෙන්න බෑ මනා ඉතින් මම කියන්න එපා ඔප්පු කරන්න බුණා චාමරට පුළුවන් නෑ මතිවරයට ඔප්පු කරන්න ඒක ඒ බොරු කතානේ ආන් ඒ වගේ තමයි දැන් හොඳම කතාව ඒක ඔයාට වැදුන එකත් හොඳයි ඒක වාදන්නවා දැන් ගහන වට කොච්චර හර්ට් වෙනවද කියලා නෑ නේද මම මම කතාව ඇහුවේ මොකක්ද දන්නවද මම මේ කතාව ඇහුවේ දැන් අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන තියන්න මේ පාස්කු කොමිසමට වන්දිය ගෙව්වේ පක්ෂ විකුණලා කියලා දැන් මෙහෙමයි ඒතකොට මේ චෝදනාව මම දන්නේ හැටියට සේනාධිපතික සල්ලිද කියන එක මම දන්නේ හැටියට පාස්කු කොමිසමකට සල්ලි ගෙවලත් නැහැ නේ මෛත්‍රීපාල සිරිසේන මම මේ කෝටි ගාණක් කීපයක් ගම මේ නිකම් මිලියන 10000ක් ගෙවලා තියෙනවා හරි අපි මාත්‍රකාව මිලියන 5ක් කියන්නේ කිද රුපියල් මිලියන 1500ක්
මිලියන දහයක් කොහෙද ඉතින් ඔක බුරු කතා නිතරම ඒක තමයි කියන්නේ මේ රටේ කටදිබ්බ පළියට මිනිස්සු දැන් දැසිරි ඔක් කොහෙද කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ Tamanට දෙන වරප්‍රසාද පාවිච්චි කරමු ඒක සාධාරණ එළියට එලක ඔප්පු කරන්නකෝ දැන් මම අහන්නේ මේ වෙලාවේ ලිඛිත පැමිණිලි තියෙනවා 300කට යා අපි දයාසිරි කියන්නේ කොහෙවත් මේ ලෝකල් ඔබේ වැගන්ගාඩ් කියලා ඒ කතා බොරු වැඩේ ඉන්නේ ඔව් සම්බන්ධ නැහැ කියලා රුසියාවේ අපිත් බැලුවා එහෙම අවන්ගාඩ් කියලා සිකියුරිටි ගෲප් එකක් නැහැ ඒ තියෙන ඇල්ෆා ගෲප් කියලා එකක් ඇල්ෆා ගෲප් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ස්පෙෂල් ෆෝසස් ලයික් ඒක ඇවිල්ලා US නේවි සිල් දෙම නැත්තම් ඩෙල්ටා ගෲප් වගේ මට පොඩක් ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා ඔබ පිළිගන්නවද වැග්න ගෲප් එකේ මියගිය ප්‍රිගෝෂන් සහ ඔබ අතර සමීප සම්බන්ධයක් කිසිම සම්බන්ධයක් නැහැ ඒක වහා පඩිගත්තු වගේ ඌවත කිසිම සම්බන්ධයක් ඔහු අඳුරන්නේවත් නැහැ මගේ ජීවිතේ දැකලා තියක් ෆොටෝග්‍රාෆර් කෙනෙක් දැකලා නැහැ ඔබ ඔබ මෑත කාලයේම සම්බන්ධතාව තියාගත්තේ අප්‍රිකානු රටවල් සමග ඔබ 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 මේ 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 සෝමාලියන මුහුදු කොල්ල කරුවා මර්ධනය කිරීම වගේ සම්බන්ධකම් එක්ක ඒ නිසා අපි අහන්නේ මම උත්තර දෙන්නද දැන් උත්තර දෙ මේ මොහොතේ මම ඔයාට කිව්වා අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර නීති රීති අනුව ඒකට පාවිච්චි කරන්නේ මේ රටේ රත්තලංකායේ නිලධාරීන් හරිද සෙසු නිලයින් ඒකට යන්නේ රජයේ අවියායුද මගේ නෙමෙයි මේ ව්‍යාපාරේ මේ අවස්ථාවේ නැව් 20ක් මොහොතේ තියෙනවා අපේ 40 ගානක් වැඩ මේ අද්විරල් රවින්ද ගියනොත් මේ ව්‍යාපාරේ විනාශන කරන්න අපේ එක වලාකට අවුරුද්ද දෙදී 850ක් මොහොතේ ඒගොල්ලෝ ලක්ෂ 3ක් පඩි ගෙව්වා ලක්ෂ 3 මාරක් අද ඒක අඩු කරලා අපි අන්තිමට මේක ඩොලර් 2000ට නිකන් මේගොල්ලෝ බැස්සුව අපිට කරන්නේ මේක ඔක්කොම ගියා ඉන්දියාවට ගියා පකිස්තාන්ට ගියා ඒගොල්ලෝ බාරගත්තා මේ මේ රටේ මේ මිනිස්සු නැති කරේ නැත්තම් මේ බිස්නස් එකේ රටවලට ගියා ඔක්කොම ඉතින් ඉතින් අපිට ගහපුවාම මේ ඔක්කොම ඒගොල්ලෝ ගලව ඒක ඒගොල්ලන්ගේ පිටිපස්ස සිටින මේ රවින්ද විජේගුණරත්නලා මේගොල්ලෝ මේ අපරාධය කරේ නැත්තම් කවුද චමුදිත ඔය කියන වෙලාවේ ඉරාකී යුද්ධය තිබ්බා අෆ්ගනිස්තානයේ යුද්ධය තිබ්බා හරිද මතක තියාගන්න අපි හමුදාවකට කොයරි අපි අරිනවනම් දැන් ඔයකවත් මන් ට්‍රූප්සරය මේවා ජාත්‍යන්තර නීති රීති අනුව අපිව පිළිපැදලා ඇරලා අදරත් දෙන අවුරුදු 15ක් තිස්සේ මම මේ ව්‍යාපාරය කරනවා අදරත් ඒක මොනම ආණ්ඩුවකටත් නවත්තන්න බෑ සෝමාලියානු මුහුදු කල්ලකරුවා මම ඔබේ මේ ප්‍රශ්නේ ඇහුවේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්ධනය කිරීමේ සටන ඔබ හිටියා අනේ අදරත් ඉන්න ඔව් මේ වැග්න ගෲප් එක මාලිවල හිටියා නයිජීරියාවේ හිටියා සුඩානයේ හිටියා සිරියාවේ හිටියා මේ යුදමේ කටයුතු කරේ මේ කණ්ඩායම එතකොට ඔබ කොහොමද මේ කණ්ඩායමත් එක්ක ඔබේ සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ ඉතින් මගේ කණ්ඩායමේ මගේ රටවල ගිහිලා මමගේ සර්විස් කරන්නේ නැහැ නේ මම ඉන්නේ සෝමාලියානු කලාප විතරනේ ඔව් ඒක තමයි මගේ මාලිවල නයිජීරියාව සුඩානයේ සිරියාව පොඩ්ඩක් ඉන්න චමුදි. ඔයා වරද්ද ගත්තා. මාලි කියන්නේ සෝමාලි නෙමෙයි. මාලි කියන්නේ රටක්. සෝමාලියේ මුහුදු තීරය කියන්නේ අපි ඉන්නේ නෝටිකල් මයිල් 300 මුහුදේ ඉන්නේ. අපි ඉන්නේ මුහුදේ මිසක් රට ඇතුළේ නෙමෙයි. ඔය ගෲප් එක ඇවිල්ලා මැරිටයිම් ගෲප් එක නෙමෙයි. ඔයගොල්ලෝ වැඩ කරන්නේ රටකට බැලලා රටේ හමුදාව ග්ලෑන්ඩ් බේස් ඔපරේෂන්ස් මේගොල්ලෝ කරන්නේ. අපි ලෑන්ඩ් බේස් ඔපරේෂන් කොහොමද කරන්නේ මුහුදේ? අපි කරන්නේ මුහුදේ. ඉතින් ඕක අතර වෙනසක් තේරුම ගන්න ඕනේ. එතකොට නිශ්ශංක සේනාධිපතිගේ නම මෙතනට ඇදෙන්නේ කොහොමද? දැන් නිශ්ශංක සේනාධිපති සහ ඒක ඇවන්ගාඩ් සහ ආරක්ෂක එකතු වෙලා තමයි මේ ගේම් එක ගහන්නේ. අහගන්නකෝ හොඳයි. චමුදිත දැන් ඕකේ අඩුතරමින් මේ මිනිස්සු ඇවන්ගාඩ් එක කිව්වනම් මිනිසුන් තව ටිකක් මොලේ තියෙන කඩේ හිතා ගන්න පුළුවන්. දැන් ඕකේ ආරක්ෂක ලේකමුත් ගාවල හමුදාපතිත් ගාවල තියෙනවනේ. එතකොට මේ රටක ලෝකේ කොහෙද මෙයා මේ රටක මිනිස් ජාවරම් කරන්නේ හමුදාපති ආරක්ෂක ලේකමුයි ප්‍රයිවට් කම්පැනි එකතු වෙලා. ඒකේ එතනින්ම බොරුවක් කියලා ඔප්පු වෙනවනේ. දැන් ඕක තමයි ඕක කරේ මොකද දන්නවද? දැන් ඔබතුමා දන්නවා ඔයා දන්නවා මේ රටේ දැන් අද ඊයේද කොහොමද ඇරස් කරන්නේ මේ ඒජන්සි කාර්යය කරන නුගේගොඩ ඉඳලා නුගේගොඩ ඔව් ඊට පස්සේ මේජර් ජෙනරල් කෙනෙකුත් ඇරස් කරානේ රයිට් හරි එතකොට ඒක රිටයර්ඩ් මේජර් රිටයර්ඩ් මේජර් කෙනෙක් ඕකේ තව කට්ටිය පිටිපස්සෙ ඉන්න අරපු කට්ටිය ඔක මම දැක්කා මොඩල්ස්ලා වගේකුත් ඉන්නවද මොකද්ද කතාවක් කියලා තිබ්බනේ එතකොට මේගොල්ලන්ව මේ කතාව ඇරස් කරගෙන යනකොට මේක තියෙනවනේ මේක ඩීවියේට් කරන්න කියලා කතාවක් ඒ කියන්නේ මේකට යන දැන් මේක රට හරවන්න අන්න හරි ඕකේ දැන් කියනවා ලක්ෂ 15 20 ගත්තේ කියලා 2000 කරේන ලක්ෂ 20 ගන්න කීයද රුපියල් මිලියන 4000 හොඳට සල්ලි දිනවනේ මේ වෙලාවේ ආන් ඒ සල්ලි වියදම් කරලා මේ දයසිරි ජයසිරි වගේ කට්ටියට මම හිතන්නේ කාගේ අවශ්‍යතාවය මම හිතන්නේ දයසිරි ඒගොල්ලන් සල්ලි දයසිරි දැන් අපි දන්නවා අර අර්ජුන ඇලොසියස්ගේ සල්ලි අරගෙන පාර්ලිමේන්තුවේ කතා කරපු කෙනෙක්නේ සමහරට එතනින් සල්ලි අරගෙන මේ කතා වෙන පැත්තට අරන් කියන දේ අපි දන්නේ ඒ කියන්නේ සේනාධිපතිලගේ වැරදි පැත්තට මේක හරවලා කතාව වෙන පැත්තට ගෙනියන දයසිරිට සල්ලි හම්බුණා ඔව් සමහර විට වෙන්නේ නැති දැන් එයා මගේ නම පාවිච්චි කරනකොට මටත් කියන්නේ සමහර විට එහෙම වෙන්නේ නැති මට ඒක ෂුවර් නෑ හැබැයි ඒ වගේ දෙයක් කරපුවාම මේක ඩීවියේට් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා සීඩේක ඉන්කුවරි එකක් තියෙනවා. ඩීවියේට් කරන එකෙන් දැසිරි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ අර පක්ෂේ මම අරන් දුන්නේ කියලා. ඒ තරහ. ඒ තරහට එයා කියලා තියෙනනේ. මේ මම සල්ලි දීලා කරයි කියලා. ඒ තරහට මොකද දේශපාලන වචන අනාථ වෙච්ච කෙනෙක් දැසිරි ජයසිරි ඊළඟ ඡන්දෙත් පරදිනවා. මම දන්නින්ද කියන්නේ. පරදුන්නේ නැත්තම් පරද්දන්න මම වැඩක් කරවනවා. ඔබ මට පුළුවා. ඔබ එදා JVP පරද්දන්න වැඩ කරනවා කියලා කිව්ව දැන් දැසිරි පරද්දන්න වැඩ කරන්නේ මේමයි. මේ වගේ කට්ටිම එකක් කියන. ඇයි මං එහෙම කියන කියලා.
මතක තියාගන්න චමුදිත, අපි මේ රටේ රණවිරුවෝ. අද ඔයා ඔය පුටු ඉඳගෙන කතා කරන්නේ, මම මේ පුටු ඉඳන් කතා කරන්නේ. මේ රටේ මමත් ඒගොල්ලොත් එක්ක ගිහලා අපි සේවයක් කරා. අපි මුදලට නෙමෙයි ගියේ, මම හිටියේ ආමි ස්පෙෂල් ෆෝසස් කමාන්ඩ් රෙජිමේන්තුව. එතකොට ස්පෙෂල් ෆෝසස් රෙජිමෙන්ට් එක පටන් ගන්නත් නැහැ. මම තමයි කමාන්ඩ් රෙජිමේන්තුවේ පළවෙනි ඉඳුරාබන්දව කියන්නේ පළවෙනි නිලධාරියා. එතකොට මට වැඩිය තව 10,000 ගණක් මේ රටේ තමන්ගේ ලේ මස් ඉස් ඇස් දන් දීලා මේ රට වෙනි යුද්ධ කරා පඩියට නෙමෙයි මේ සෝල්ජර්ස්ලා. අද ආමිකේ ඇබ්සන් තියෙනවා මම දැක්ක 12,000. යුද්ධේ වෙලාදී එක මිනිහෙක්වත් ඇබ්සන් වුණේ නැහැ. මතක තියාගන්න. පීස් ටයිම් එකේ ඇබ්සන්. මොකද සොල්දාදෝ යන්නේ යුද්ධෙට. අපි දැන් ගිය යුද්ධෙට. ඒ වෙලාවේ ඇබ්සන් වුණේ නැහැ. කිසිම කෙනෙක් ඇබ්සන් නැහැ. ගෙදර යන්නෙත් නැහැ මිස් නිවාඩු. ඒ කියන්නේ අපි රට වෙනුවෙන් කරපු වැඩක් මේ හමුදාවේ කට්ටිය. ඒ මිනිස්සුන්ට මේ රටේ අද තියෙන මේ අපිට ආර්ථික අර්බුදයේ මත අපි වෙන රස්සාවක් ඉගෙන නැහැනේ. අපි දන්නේ හමුදාවේ රස්සාව. ඒකින්ද චමුදිත ඒ මිනිස්සු දැන් ඔය ඇග්‍රිමන්ට් එකක් අස්සම් කරනවා කිව්වට මමත් ඔක පොඩ්ඩක් ඇහුවා උදයන්ගේ කියන වෙලාවේ. ඒගොල්ලෝ කොහේ ඉන්ටීරියර් මිනිස්ට්‍රියෙන් අස්සම් කළා කියලා. ඒ ඉන්ටීරියර් මිනිස්ට්‍රිය කියන්නේ වැද්ද ගෲප් එක නෙමෙයි රුසියානු ආණ්ඩුව. රුසියානු ආරක්ෂක හමුදාව කියන්නේ. උදයන්ගට වැඩිය රුසියාව ගැන දන්න ඕනයි මම නෙමෙයිනේ. අවුරුදු 35 කට මිනිහන උග ඇතුලේ තේරුණාද? උදයන්ග කවුරුනොත් අවුරුදු 35ක් හිටපු කෙනෙක් නේ. උදයන්ග දන්නේ නැද්ද ඉන්ටීරියර් මිනිස්ට්‍රියේ ඩොකියුමන්ට් එක මොකද්ද කියලා? ඉතින් ඒක විහිළුවක් වෙනවනේ එහෙමනම්. උදයන්ගට උගන්වන්න බෑනේ කාටවත් රුසියාව ගැන මීටයා. උදයන්ග රුසියාව ගැන හොඳට දන්න කෙනෙක්, කාලා බීලා ඉන්න කෙනෙක්. එතකොට එයා මම දැක්ක එකපාරක් මිස්ටර් පුටින් එක ගත්ත ෆොටෝග්‍රාෆ් එකක් දෙන අපේ රාජ්‍ය නායකයෙක්ගේවත් නෑ, මිස්ටර් පුටින් එක ගත්ත ෆොටෝග්‍රාෆ් එක. එයාට එහෙම සම්බන්ධතාවක් තිබුණා. තානාපතිලා හිටියන එක කාලයක්. ඒක එයාගේ දක්ෂතාවය. එතකොට එයා කියනවා මේක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියුමක් කියලා ඉන්ටීරියර් මිනිස්ටර්ගේ එක පිළිගන්න දෙන්න. මොකද දන්නවද? එහෙම නැතු රුසියට යන්නත් දෙයක් ගන්නෙත් නැහැ. එතකොට දැන් මේ මිනිස්සුන්ව ප්‍රශ්නේ මේ බොරුවක් කියලා අපිට වටිනවා. ඒක ඔබ පිළිගන්නේ වැග්න ගෲප් එකක් කියලා නෙමෙයි රුසියානු මේ මේ ආමහමුදාවම තමයි ඒක. මට රුසියානු බස කියවන්න දන්නේ නැහැ. මම ට්‍රාන්ස්ලේට් නැහැ මම දැක්කේ නැහැ. දන්නේ තියක් කියන්න එපා. එයා දන්න හින්දා මම කිව්වේ එයා කෝ මේක ඉන්ටීරියර් මිනිස්ටර්ගේ ඩොකියුමන්ට් එකක්. ඉන්ටීරියර් මිනිස්ටර්ගේ ඩොකියුමන්ට් එකක් නැතුව එහෙම හෙට යන්නත් බැහැ. ඒ කියන්නේ ඔබට සැකයක් තියෙනවද උදයන්ග තමයි මේකේ මහමොලකරු කියලා? නැහැ මෙහෙමයි. උදයන්ග මහමොලකරු කියලා කතා කරන්නේ නැහැ නේද උදයන්ග. එයා දැන් කියනවා යාට ගේන්න පුළුවන් කියලා. මම ඒක නෙකියි අපි මිනිහෙක්ගේ බලන්න ඕනේ හැම වෙලේම හොඳ නරක පැත්ත නෙවෙයි. නරක මිනිහෙක් වුණත් එන්නේ හොඳ වැඩක් ගන්න පුළුවන් මොකක් හරි. දැන් මම කියන්න ආපු කතාව ඔක නෙමෙයි. මං ඇයි මේ දයසිරිත් එක්ක මෙච්චර තරහා? මේ වෙලාවේ මේ මිනිස්සු රට වෙනුවෙන් යුද්ධයක් කළා. පඩියක් නැති හින්දා පිට රටට ගිහිල්ලා කීයක් කරවාගෙන තමන් මැරෙන බව දැනගෙන ගියාම නේද මේ මිනිස්සු අමාරු වැටුණාම මේ මිනිස්සුගේ රුධිරයේ මාංශේ විකුණම් කණ්ඩා හදන්න දෙපා මේ YouTube කට්ටියයි මේ දයසිරි ජයසිරිලා වගේ මිනිස්සුයි. මේ මිනිස්සු ගේන එකට වැඩ කරන්න. තේරුණාද? අපේනුත් උදව්වක් උත් අපිට මොකක් හරි කරන්න පුළුවන්. අපි දෙයක් කරනවා. හරින? නමුත් අපිට රුසියාව සමග සම්බන්ධතාවල් නැහැ. නමුත් එකම දේ තියෙන්නේ ඒකට තියෙනවා උදේට තියෙනවා උදෑසන වීරතුංගගේ. එතකොට අපි එයා පාවිච්චි කරනවා එයා පාවිච්චි කරන ලොකු දෙයක් කියලා මම කියනවා. නමුත් මම එක දෙයක් ඔයාලට කියන්න ඕන. මේ වෙලාවේ අමාරු වෙලා වැටලා මේ මිනිස්සුන්ගේ දෙමව්පියෝ බිරින්දෑවරු ළමයි අඬ ගෙදර ඉදිද්දි මේ මිනිස්සුගේ ජීවිතේ උකුණන්න එපා පාර්ලිමේන්තුවට කරුණා කළා. හරිද? තවත් කට්ටිල කරලා බොරුවට ප්‍රශ්න ඇති කරලා නැති දේවල් කරලා වටේයලා කරන්න එපා. ඒක පැමිණිලකවත් අපේ නමක්වත් අපි දීලවත් කිසිම දෙයක්වත් නැහැ. අපේ නමක් කවුරු හරි එහෙම කරොත් එම් අපි ගිහලා වහම පොලිසියට දැනුම් දෙනවා. දැන් ජනාධිපති තප්පර එක විනාඩියක්ද? එතකොට මේ අමාරුවේ වැටලා තියෙන රණවිරුවන් මේ අවස්ථාවේ චමුදිත මිනිසුන්ගේ ජීවිත කුණන්න එපයි කියලා මම මේ YouTube වලටයි මේ දයසිරි ජයසිරිල වගේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලාසෙ මම. හරි. එතකොට ඔබ කියන්නේ නුගේගොඩ ඒජන්සි කාර්යයක් අහුවෙලා තියෙනවා. මේ ජෙනරාල් කෙනෙක් රිටයර්ඩ් හම්බුලා තියෙනවා. සැරේනවරේ කහුවෙලා තියෙනවා. දැන් මේක පිටිපස්සේ මේක මෙහෙවන මහා මොලකරුවෙක් ඉන්නේ පැයි. එතකොට කවුද මේ පුද්ගලයා ඔබ කියන්නේ? චමුදිත මම මේ කියන එක අහගන්න පොඩ්ඩක්. දැන් රටේ ඉන්නවා විදේශ සමික්කෝ ඇරලා ලක්ෂාතාමර දටක් දින්නෝනේ. හරිද? ඒකට මහමලුකරු ඕනේ. ඕක තියනවා නේද මේ ඒජන්සියකින් ඇරි කියලා. ඔය හැමෙලිම ඔය මේ රටේ මේ මහමලුකරු කියන එක ඕක පොඩ්ඩක් අයි හොයල බෝරු මෝඩ කතා. මේ මහමලුකරු කියන එක මේ කවුරු හරි කෙනෙක් අදපුවාම අපේ ලංකාවේ ඉස්සරහට තියෙන මාෆියා එක. අපි සාමාන්‍ය ඒජන්සියකින් කුවේට් වලට කටාර වලට අඩනවා වගේ නෙමෙයි මේ කතාව. මේ අරින්නේ ෆ්‍රන්ට් වෝ ෆ්‍රන්ට් එකට ඒකයි. සම්මුදිත මම මේ කියන ගන්න අපටත් තියෙනවා ඒජන්සි එකක්. අපි මේකේ මිනිස්සු වරිනවා. ඒක බියුරෝ එකට රෙජිස්ටර්ඩ්ද? ආද නැතුව බියුරෝ එකේ රෙජිස්ටර් වෙලා මම පර්සනල් ඉන්ටර්වියු ගිහලා මගේ නමින් තියෙන ලයිසන් එකකින් අපි අරිනේ ඔය ඩුබායි වලට සෞදි වලට තමයි. දැන් මේ සෞදි වල කට්ටියක් අද එනවා. මේකේ කට්ටියක් අරින්න මම ඕන ෆොටෝග්‍රාෆුත් පෙන්වන්නම්. එතකොට මතක තියාගන්න මේ රටකට මිනිස්සු හොරපාරේ පන්නපු ඒජන්සි කාරෝ මේ ඉතිසලා අවුරුදු කීයක් හම්බෙලා තියෙනවද කියන බලන්න මට.
ඔයා දී ඔය කතා බොරු කතාවනේ චමුදිත. හොර ඒජන්සි කීයක් වටලලා වහලා තියෙනවද? ඒතර හොර ඒජන්සිගේ මිනිහෙක් රුසියාවට යනවා කියන්නේ මොකද හඳට අරන දෙයක්ද? නෑ, ඕකත් අර වගේ දෙයක් තමයි. එකම දේ ඒගොල්ලොන්ගේ ආපු කැම්පේන් අනුව ඒ ඔක්කොම අත්තරනවා. එතකොට එහෙමනම් ජනාධිපතිවරයා අරිනවා ටීම් එකක් අරිනවා මේ මේ රුසියාවට. ඒකේ ඉන්නේ කමල් ගුණරත්න. ඒකේ නෑ අලි සබ්‍රි. ඒතර දැන් කමල් ගුණරත්න හමුදාපති සහ මේ සේනාධිපතිට තමයි චෝදනාව වෙල්ල වෙන්නේ. මේ යවන ටීම් එක. ඒකේ කමල් ගුණරත්න තමයි මේ කියන්නේ. පොඩ්ඩක් පොඩ්ඩක් කියන පොඩ්ඩක් වරද්ද ගත්තවා. උතර යන්නේ ජෙනරල් කමල් ගුණරත්නයි හිටපු තානාපති කෙනෙකු යන්නේ. කවුද කියලා නමනේ. ඉතින් හිටපු තානාපති කියන්නේ මම දන්නේ නැහැ කවුද කියලා. සමාර්ථයක උද්‍යංග විරතෙන් ඉන්න පුළුවන් ඊළඟ ඉස්සලා හිටපු එක නවෙන්න බෝ. දැන් අපිට තානාපති කෙනෙක් නැහැ රුසියාවේ. ප්‍රශ්නකුත් මම අහගෙන මොකද කිව්වනේ. ඔව් තානාපති කෙනෙක් නැහැ. එතකොට ඒ තානාපති නියන්නේ. ඒ තානාපති යන්නේ. එතකොට එයාගේ ප්‍රොටෝකෝල් එකක් නැහැ. මේක යන්නේ මොකක්ද දැන් ඔයා වෛද්‍යවරේ කොන තැන වලට මෙකෙනෙක් කෙනෙක් කරලා හරියනවද? හරියනවද? එතකොට මේකද්ද මේ රට දෙවක අතරක යුද්ධයක් වෙන තැනට මේකට කතා කරන්න ඕනේ. ඒ සම්බන්ධ නොලෙජ් එකක් තියෙන, ඒ සම්බන්ධ දැනුමක් තියෙන, ඒ ගැන කතා කරන පුද්ගලෙක්නේ. ඒකට ඇමචිවරු ගිහිල්ලා හරියනවද? නෑ. ඒකට යන්න ඕනේ ආරක්ෂක ලේකම්මාර. දැන් ඔය ලොයිඩ් ඔස්ටින් කියන මිස්ටර් ලොයිඩ් ඔස්ටින් වර්ල්ඩ් කියන්නේ රට ගැන කතා කරන ආරක්ෂක ලේකම්මාර. ඒක යන්න තිබුණ ජනාධිපති. මොකද පසුගිය කාලේ එල්ලවෙච්ච ප්‍රධාන චෝදනාව නයිජීරියාවේ ටුවර් එකට ඔබ සම්බන්ධුනේ කොහොමද ආරක්ෂක ලේකම්මාරයාට? අන්න හොඳ ප්‍රශ්නයක්. මම එතනට එන්න විනාඩියක් දෙන්න. එතකොට මේක තමයි හිටපු තානාපතිවරයයි තානාපති කෙනෙක් නැතිඳයි ආරක්ෂක ලේකම්මාර. මේක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්. හේතුව තමයි උදයන්ගේ විරතුන් කියන ඇග්‍රීමෙන්ට් එක ඇවිල්ලා ලීගල් ඇග්‍රීමෙන්ට් එකක් ආරක්ෂක අමාත්‍යංශයක. තේරුණාද? එතකොට ඒක කතා කරන මේ විදිහට ගිහිල්ලා ඒක කතා කරන්නේ ඒක ගැන දන්න යුද්ධයක් ගැන දන්න ෆ්‍රන්ට් ලයින් එකට යන්න කතා කරන්න පුළුවන් මිසක් ඇමතිවරයෙක් නෙමෙයි. ඒක තමයි හිටපු දානපති ආරින්නේ ප්‍රොටෝකෝල් එක නෝ එයා උඩින් ඉන්නේ. නැත්තම් අබ ජෙනරල් කමල් ගුණරත්න කරන් තිබ්බනේ මේ පොඩ්ඩක් කියන්න. නැත්තම් ඕකට අරින්න පුළුවන් හමුදාපති. බෑ. ඇයි? එයා පල්ලේ රෑන්ක් එක. චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් එයා පල්ලේ රෑන්ක් එක. එතකොට කවුද අරින්න ඉන්නේ කියන්නේ කමල් ගුණරත්න නැතුව චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ්. ඇයි ඔච්චර කමල් ගුණරත්න ඔබ පෙනේ සිටින්නේ? නෑ නෑ මට කමල් ගුණරත්න වෙන්නේ දැන් අහපුරසට උත්තරේ දුන්නේ මං. තේරුණාද? දැන් ඕකේ අරින්න ඕනේ එක්කෝ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් යන්න ඕනේ. නැත්නම් අමුදාපති යන්න ඕනේ. නමුත් ඒ දෙන්න අරින්න නැතුව මෙයන් මීට උඩින් ඉන්නලා. ඒකෝට තමයි ඇමතිවරයාට වැඩිය ඒ රටේ යම් කිසි බල මොකද්ද අනන්‍යතාවයක් තියෙනවා හිටපු තානාපතිවරයාට. ඔව් දැන් සේනාධිපති කොච්චර කිව්වත් මම සම්බන්ධ නැහැ මම සම්බන්ධ නැහැ කියලා සේනාධිපතිගේ ප්‍රබලත්වයේ රටේයි දන්නවා. සේනාධිපතිට කරන්න පුළුවන් දේ දන්නවා. සේනාධිපති කොහොමද එහෙමනම් නයිජීරියානු ටුවර් එකේ ආරක්ෂක ලේකම් එක්ක මේ 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 පුද්ගලික කම්පැනි එක හිමිකාරියක සම්බන්ධ වුණේ? ඒකෙන්ම සේනාධිපතිගේ ප්‍රබලත්වය පේනවා. ඒයි කන්ටැක්ට් තියෙනවා. දැන් මෙහෙමනේ පොඩ්ඩක් ඉන්නකෝ චමුදිත. අපි ප්‍රශ්නෙට ඉමින් උත්තර දෙමු. දැන් මීට ඉස්සලා මම නයිජීරියාවට ගියේ කවුද? අපේ ගෝඨා කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ නිව්මාල් පෙරේරා ඇමතිතුමා ජෙනරල් ජගත් ජයසූරිය. හරිද? එතකොට ආරක්ෂක ලේකම්පිටියේ ගෝඨා බරස් එතුමා ආවේ නැහැ. හරිනේ? මොකද ඇමතිවරයා ගියේ ඉඳා. ඊළඟට මේකට ගියා නාවික හමුදාපති යුද හමුදාපති ජෙනරල් දයාරත්නායක නාවික හමුදාපති ජෙනරල් අද්මිරල් ජයන්ත පෙරේරා. ඒ ඔක්කොමලා ගියා. හරිද? ඒ ගියයි මේ රටට අර මං කිව්වා වගේ අද්දර රවින්ද ජරාවට නොකර රණවිරුවන්ට රස්සාවල නීත්‍යානුකූල. මොකද ඒගොල්ලන්ගේ රටේ තියෙනවා ගිහලා බලන්න Google එකේ ඔයිල් තෙෆ්ට් එකක් තියෙනවා. ඒගොල්ලන් නයිජීරියානු ඔයිල් එකේ හොරකමක් තියෙනවා ඩොලර් බිලියන 20ක. ඩොලර් බිලියන මිලියන නේ බිලියන කියන්නේ ඩොලර් මිලියන 20000ක්. අපි කිව්වා අපිට දෙකක් දෙන්න අපි මේක නවත්තන්න. කිලෝමීටර් 6000ක අදන්. මං අර පුලියුන් ඔක්කොම රාජ්‍ය තාන්ත්‍රිකව ඇරලා ඒගොල්ලොත් එක ගියේ නිස්සංක සේනාධිපතිත් එක්ක ආණ්ඩු ගනුදෙනු කරන්නේ නැහැ. මම මේ ගිය රටට රස්සාව ටික ඒකටත් ගැහුවා. ඇයි? ඒ ගහන්නේ මොකද දන්නවද? මේ රට කඩා වැටෙන තරමට තමයි සමහර දේශපාලනයන්ට උඩට එන්න පුළුවන් සහ බලය ඉන්න. ඔබ පිළිගන්නවද රුසියානු හමුදාවට පළමුවෙන්ම අප්‍රිකානු සෙබළුන් මාලි රාජ්‍ය සෙබළුන් සැපුවේ නිශ්ශංක සේනාධිපති කියලා? ලංකාවේ නේ මං කියන්නේ. ලංකාවේ මං කියන්නේ අප්‍රිකානු සෙබළුන්. අප්‍රිකානු සෙබළුන් රුසියානු හමුදාවට මාලි සෙබළුන් රුසියානු හමුදාවට සැපුවේ ඔබ කිනක පිළිගන්නවද? මාලි සෙබළුන් අප්‍රිකානු සෙබළුන් මම අප්‍රිකාවට නෙමෙයි රුසියානු හමුදාවට. ඉස්සුද? කොහොමද? ඒක ඔයා දැන් මං කිව්වනේ. දැන් ඔයාට අර චාමර දිස් චාමර කියපු කතාව දෙනවා මගෙන් පඩි ගන්නවා කියලා. ආන් ඒ වගේ කතා තමයි ඒකත්. තේරුණාද? දැන් ඒ කතාව දැන් මිනිස්සු සමහර දිස්සද? මම කියන්නේ ඔබ ඔබලට ඒක දැන් මං මේ මේ ගන්න උදාහරණයකට දැන් ඔක කියපු ගමන් මිනිස්සු ඔක්කොම විශ්වාස කරනවානේ. දැන් ඔයාලට මගේ මූණ බලලා කතා කරන්න බෑනේ එහෙමනම්. මම කියන්නේ ඔයාලට පඩි ගෙව්වේ කියලා. පැහැදිලිද? ඒක ඒ වගේ බොරු කතා තමයි මේ කරන්නේ. මොකද එල්ල වෙන චෝදනාවක් තමයි ඔබ ළඟ යුක්‍රේන වන ජාතිකයන් සේවය කරනවානේ. මමද? ඔව් ඔබ ළඟ. මගේ කව කම්පැනි යුක්‍රේන තුන රෂියන්ස්ලා තියෙනවා. ඒ යුක්‍රේන ජාතිකයෝ තියාගන්නේ ඒ යුක්‍රේන ඇග්‍රීමන්ට් මේ මේ භාෂාව රෂියන් ඇග්‍රීමන්ට්ස් ටික ඔබට බලන්න පුළුවන්. මොකද ඔබ භාෂාව දන්නේ නැති වුණත් යුක්‍රේන ජාතිකයෝ ඔබ ළඟ සේවය කරනවානේ. රුසියන් ජාතිකයෝ සේවය කරනවානේ. ඔවුන් සතු ඔවුන් මේ ඇග්‍රීමන්ට් බලලා නැද්ද? මොකක්ද මේ 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 රුසියන් භාෂාවෙන් තියෙන ඒවා පටන් කියවන්නද නැහැ කියලා කියන්න පුළුවන්. මට තාම ඉස්සෙල්ලා මගේ අතට ඇග්‍රීමන්ට් එකක් ආවේ නැහැ නේ. මට ගිහලා ඇග්‍රීමන්ට් ඉල්ලන්න බෑනේ.
පැදිරිද මම පරිශනාතනයක් නෙමේ නිමයා. එතකොට මේ රුසින් ජාතිකනේ මංගා වැඩ කරනවා ජර්මන්ස්ල වැඩ කරා. මංගා වැඩ කරා ලිතුවේනියස්ල වැඩ කරා. අදරත් වැඩ කරන මංගාව දැනන ජර්මන් ලේඩි කෙනෙක්. දැම්ම මගිකා මේ වෙලාවත් ඉන්නවා ලිතුවේනියන් කට්ටිය. එතකොට මම වැඩ කරන මට ඕනේ මුළු ලෝකෙ තියෙන හැම භාෂාවම කතා කරන කට්ටිය අපි තාමත් මේ වෙලාවේ මේ මැරිටයිම් බිස්නස් එක කරනවා චමුදිත බාර අරගෙන. දැන් මේක මම බාරගද්දී අද්මිරල් වයින් ජයරත්න කිව්වා කමිටුවේදී this is the dying industry මේක විනාශයට ඉවරයි කැමති එක්කුණ දෙන්න කියලා. විනාශයට ව්‍යාපාරය නම් මාද ඔපරේෂන් 200කට නැග්ගුවා. ඒ කියන්නේ මේ 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 සේනාධිපතිගේ අවන්ගාඩ් එක විනාශ කළේ නැත්තම් මේ 2000 රට යවෙන්නේ නැහැ. 2000 නෙමෙයි එකෙක් ඔය විදිහට යන්නේ නැහැ රට. මොකක්ද දන්නවද? ඉතින් මම ඔයාලට දැන් පෙන්නුවානේ. මිනිස්සු මැරෙන්නේ නැහැ. ඉතින් 6000 මැරෙන්නේ නැති. දැන් ආන්න මගෙත් එක්ක යුද්ධයට අරපු 6000 මැරුණ එක්කද මට කියන්න බලන්න. මම 6000ක් කැරියා. කාට හරි පඩි නොගෙවලා තියනවද මෙයා? කාගෙන් හරි කම්ප්ලේන් නැතින අද වෙනකොට අරපු මූදේ 6000කින් රස්සවල් 6000 වැඩි දීලා තිනවා අපි. පඩි ලක්ෂ 3 ගන්න පඩි. චෙක් කරලා බලන්න. අපි ලාභය තියාගත්තේ නැහැ මේක. බොහොම පොඩි ගාණක්. මොකද මට කණ්ඩත් පුළුවන් තුන් ඉන්න නේද? චමුදිත මම සොල්දාදුවෙ වැඩ කරනකොට මමත් සොල්දාදුවෙ හිටපු. මමත් හමුදාවේ කමාන්ඩර් නිලධාරී. මම ඔවුන්ගේ තියෙන දුක දන්නේ අපි මිසක් ඔයත්වත් කවුරුක්වත් නෙමෙයි. අපි යුද්ධේ හිටපු මිනිස්සු. මම පිටිපස්ස හිටපු කෙනෙක් නෙමෙයි. මම දන්නා යුද්ධේ මොකද්ද කියන්නේ. ඒකින්ද අද වෙනකන් කැම්පේන් එකක් තියෙනවද මේ ගියේ එකම නැවකට කීයක් කර සතයක් කරන් තියෙන කියලා මතක තියාන්න චමුදිත නැව ගිටපු ළමයෙක්ගේ මම ෆයිල් එක දැන් දෙන්නම් ළමයාගේ මොලේ ඔපරේෂන් එකක් වෙලා ඒක ඩොක්ටර් සුනිල් පෙර මගේ ගාව ලියුම තියෙනවා මැරෙනවා කියවම මාසෙකින් මේක කරන්න බෑ කියලා ඒ නැව හිටපු කෙනෙක් ඔස්ස මම වෙපන් එක කොක් කරලා හරි නැව අරන් එනවා ලංකාවට කියලා එහෙම වුණා නම් අදට ලංකාවේ කිසි කෙනෙකු නැවකට නගින්න හම්බෙන්නේ නැහැ මම කව කලබල වෙන්න එපා අචිනි උදුංගොඩ කියන මම නම මතක් කරලා කියන්නේ ඒ නිලධාරිනි මයිකාඩ් නීති නිලධාරියක් එයා වැරලා මං අර ගෙදරට ළමයා ගෙනලා බලපුවම ළමයාගේ ඇස් පේන්නෙත් නැහැ ටියුමර් එකකින්ද මං කෝ වහම ඒක තව ෂෝන් කියලා මගේ ගා නිලධාරි මම සිංගප්පූරේ ඉමීඩියට් ඩොක්ටර් සුනිපර ගාවට ගියා මේක කරන්න බෑ මේක ලංකාවේ මේක ෆැසිලිටියක් නැහැ මම ඇරයක් ගෙන ගියා මෙයා මවුන්ට් එලිසබෙත් සිංගප්පූර් හොස්පිටල් එකට ඒ දිගුව ඒගොල්ලෝ ට්‍රයි කරන්නම් කියලා මාස 3මාරක් ඔපරේට් කරලා අදත් ඉන්න ෆයිල් එක පිටින් දෙන්නම් කවුද වේදම් කළේ මම 132ක් වේදම් කරා මතක තියන්න මේමය මම වැඩ කරලා තියෙන්නේ මේකේ මයින්ඩ් ටොලස් වල ගේපු බිල ට්‍රාන්ස් කරපු සල්ලි ළමයාගේ ඔපරේෂන් එක කරපු එක මම අදට කරලා තිනවා හાર્ට් ඔපරේෂන් 257 ඒ වැඩි ඉරුම කරලා තිනවා මම රණවිරුවන් වෙන්නේ හරිද මම ආහන්න කැමති ඔය කියන එක්කෙනෙක්වත් කරලා තිනවද කියලා අපි අඳගොළු බී එතකොට පන්සල් පල්ලි ඔය ස්පෝර්ට්ස් වලට ඔක්කොම වෙන නමුත් අපිට ගහන්න එතකොට ඔබ පොඩි තප්පර දෙන්න චම්දිද මට ගන්න ඩීල් මම දාපු ඩීල් එක කර ගේමර් එකක් කියන්න කොහොමද ඔක්කොලා එතකොට ඔබ කිව්වට ඔබ ලැබෙ සුසුල් ලාභයක් කියලා. එතකොට අප්‍රිකානු හරි ලාංකිකයෙක් හරි මේ සෙබලෙක් යවලා මේ අස්සංකන එක ගිවිසුමකින් රූබල් ලක්ෂ 5ක් එම නැත්තම් ඩොලර් 5500ක් ඔබට ලැබෙනවා කියන්නේ මොකද්ද? කවුද කියලා? ඩොලර් නෑ කවුරුත් කියන එක නෙමෙයි මම අහන්නේ මට ලැබුණ චතුරතුරු වලට අනුව. ඩොලර් 5500ක් ඔබට ලැබෙනවා කියන එක. මේකෙන් කියන්නේ ඩොලර් දැන් මං ඔයාට ගහපු බිලක් දෙන්නද අතට? තුන් දිනක් මෙවට නැග්ගාම දැන් අම්මේ ඩොලර් 2500 ඒක ඩොලර් 5500 මේ එන මේ රහසිගත account පාලනය කරන්න තමයි ඔබ ළඟ රුසියානු සල්ලි ඉක්මනට යාදින තියාගන්න කියන්නේ මෙයා ගන්න අපිට රහසිගතව ලංකාවට සල්ලි ගේන්න බෑ එතකොට ඒක නීති විරෝධී අපි වැඩ කරන්නේ රජයක් එක්ක අපේ agreement එක තියෙන්නේ රත්න ලංකා සමාගමත් එක්ක ඒගොල්ලෝ මේ accounts ඔක්කොම check කරන ඔවා කරන්න බෑ ඔය බොරු කතා ඕක තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ මේ YouTube වලින් අරින් මේ කියන බොරු කතා චමුදිත මම දැන් මේ වෙලාව ගන්න බිලක් දෙන්න අපි බිල ගන්න අපිට දෙන්නෙක් දැක්කපුවා එක්කෙනා ඩොලර් 1000 ගන්නයි මම පෙන්නන හැබැයි මේක ගැව්වේ නැත්තම් මට ඩොලර් 5000ක් එක්කුණ ගන්න තිබ්බා මේක අපි මේ පටන් ගත්ත තිබ්බ හොඳට කරගෙන ආපුව තමයි නැති කරේ මේගොල්ලෝ ඒක කරේ නැත්තම් මේ නිලධාරියා අද්මිරල් රවින්ද විජේගුණරත්න මේ කිව්වනේ මට සමා වෙන්න මම හදවත රටටයි විරුද්ධව කරේ කියලා ඒ වෙලාවේ ওই බොරු චෝදනාව දාලා අපි ඇරස් කරේ නැත්තම් අදටත් කිසි කෙනෙක් ওই රටට යන්නේ අපිත් එක්ක අදටත් සෝමාලියේ මුදේ ගල්ෆ් ඔෆ් ගිනියන යුද්ධ කරනවා ඒ යුද්ධ කළා මගේ ගාව මිනිස්සු වරුන්නේ නැහැ යුද්ධ එක්කෙනෙක්වත්. ඇයි? අපි මේක හොඳට plan කරලා. දැන් ඔයගොල්ලන්ට අරින්ද knowledge එකක් තියෙනවද? මම command එක දැක්ම මූදරය අදී පතුරන් කැම බීම ඒගොල්ලන්ගේ first aid හදිස්සිය කරාම satellite phones මේ ඔක්කොම තියලා අපි අරින්නේ. මම යුද්ධ හිටපු කෙනෙක්. මගේ කිසි කෙනෙක් යුද්ධර කියලා අද වෙනකම් මැරලා නැහැ. මතක තියාගන්න. අපි වැඩ කරද්දී මම ඔබට පෙන්නන්නම් මාව හම්බෙන්න මේ ආවේ ඇමරිකානු Department of Defense කියන්නේ Department of DOD කියලා කියන්නේ ඒකෙන් තමයි මම ඉතින් සාකච්ඡා කරන්න අවසර දීලා තියෙන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මට IMO කියන මොකද International Maritime Organization under the United Nations. තෑන්ක් කරලා දැන් ඔයා ඔහොම මට කතා කරාට තෑන්ක් කරලා මගේ නමට ලියුම් තුනක් කරද්දී මේ රටේ ජනාධිපතිට ලියුම් එවන්නේ නැහැ UN එකේ IMO එක. මම දැන් ඔයාලට පෙන්නන්න ලියුම් තුන තප්පරයක් දෙන්න. මේ බලන්න මොනවද තියෙන්නේ කියලා. IMO එක මේ එවලා තියෙන කවද්ද දන්නවද?
විසියට ජනවාරි දෙදස් විසේක අරද මේ කැල මේජ නිශංක සේනාද පි මේජ නිශංක මොනදන්න මේ කියන්න තැක for your communication. We thank you for taking on leading role on this important matter and retreat our wishes success. මේ සීෆරස් ලව කෝයිඩ් දිච්ච වෙලාව සීෆරස් ලව ඒ කියන මූදේ නැවල්ට යන කට්ටිය ම ලංකාව ඕපන් කළ මුල්ලෝක මහපු වෙලාවේ මේ ගොල්ලන් ගෙනල්ලා මේ ගොල්ලන්ට නැවෝට රගෙන ඉඩසරසල දුන්න මේ අයම එක ලියුම් තුනක් තියෙන මට ලියලා මෙන්න මේ විදියට A unique solution to overcome humanitarian crises faced by seafarers of ship with COVID-19 positive cases denied entry to ports. මුළු ලෝකෙම ගත්ත නැති වෙලාවේ මේකට ලංකාවට ගත්ත ජයග්‍රහණය. නමුත් මට ගහපු එක කරේ මේක යාගන්න. අර අර ඔයකෝනේ ඉන්ජෙක්ෂන් ගන්න. ආතන්ට එන්න. මේ පේනවනේ කියන කතාව. මාව ලංකාවේ කන්ඩෙම් කරන්න මාව පිළිගන්නේ අන්තර්ජාතික කවුද? අන්තර්ජාතික ලෝකෙම පිළිගත් ආයතන. ඒතර ඇයි අර අර වැක්සින් එකට ගියේ නැහැ මේකට. ඒක මම දැන් කියන්න පොඩ්ඩක්. ඒක හොඳයි. This is to acknowledge with thanks receipt of your letter dated 22nd January 2021 informing us of the introduction of multinational offshore COVID-19 treatment center position of the port of Goal in Sri Lanka. Loke palaini watawata COVID ekata treat karanna floating hospital ekak adala mude tanpat kare mama navika amudawat ekka ekathu wela. නාවික හමුදාවේ නවක් කරගෙන මේක හිටියේ ලංකාවට පු ප්‍රොෆෙසර් අර්ජුන ඩිසිල්ලා මේ වගේ කට්ටිය තමයි මම ඒගොල්ලන්ගේ උපදෙස් ගන්න තමයි මේක ඇදුවේ. එයා තමයි මේක හදන්න උපදෙස් දීලා කරේ. ලෝකේ පළවෙනි වතාවට මේක ඇදුවේ. මේ කවුද කියන්නේ? IMF. IMF කවුද හදලා දෙන්නේ මේක එක්කෙනෙක්වත් නැහැ. ඒතකොට මට මොකද්ද දෙන්න ඕනේ මේ රටේ? මේ වගේ දියුමක් තියෙනවා. ඒකේ කියන්නේ ගහගන්න. We appreciate the initiative taken to accept and treat COVID-19 affected seafarers from any ship passing Sri Lanka. As such enabling ship to continue trading without interruption mulu lokema supply chain ekak wadala tibbelawe mama meke haduwe mage namata liyuma thiyenne eke kiyenawa if possible I would appreciate being informed on experience gain with this initiative in the near future loke palawini watawata kare meka api menna mewada thamai deal game kiyanne ඔක තමයි ගේම් කාරයෙක් කියන්නේ. මම මේක රටවල් 20කට විතර ඒ වෙලාවේ කතා කළා. මම දන්න කට්ටියන නාවික හමුදාපතිවරුගෙන් අහලා මම දන්න කට්ටියන අපේ නාවික හමුදාපතිවරුගෙන් අහලා නාවික හමුදා අද්මිරල් උරුගේ තැනත් ගෙනල්ලා මේ දේ කරන්න පුළුවන්ද කියලා අහලා ඒගොල්ලන්ගේ නැවක් කුලියට අරන ඩොලර් 40,000ක් විතර මාසෙට ගෙවලා මිලියන 80ක් විතර මේකට වියදම් කළා. මේකේ ලාභය ගත්තේ නැහැ. මම මෙතනින් තමයි පටන් ගන්න ගියේ. මම ඔයාලට කියන්න මේක අනුව මට ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ හොඳ දෙයක් කිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කතා කරලා කිව්වා නිශ්ශංක ඔයා මේ දේ කරලා ලෝකෙට නම ගෙනියනකොට මේ වගේ ඔයාට පුළුවන් ද මූදේ යන නැව්වලට අපිට සප්ලයි එකක් දෙන්න කියලා ලංකාවේ. දැන් ගිහිල්ලා බලන්න ගෝල් පෝට් එකේ තියෙනවා අවුරුදු 70කට ඩියුටි ෆ්‍රී එකක් තිබුණේ මූදේ යන නැව්වලට අන්තර්ජාතික මූදර ගිහිල්ලා සප්ලයිස් දෙන්න. මේ ලංකාවේ තියෙන දේවල් වතුර ටික, මස් ටික, අරව ටික, කාල් ටික ඔක්කොම දෙන්න. මම මේක හදලා අදට අවුරුදු 3ක් මේ ජනාධිපතිතුමත් උත්සාහ කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක දෙන්න අදරක් දුන්නේ නැහැ මේක. කවුද? හයි. කවුද બ્લોක් කරේ? රාජ්‍ය නිලධාරීන් දෙන්නේ. ඔව්. හැබැයි එක දෙයක් කියනවා. මේක දෙන්න ඉස්සෙල්ලා මම මෙතන බැසිල් රාජපක්ෂ. ඒක මම කියන්න මූන්ට. ඇයි? මම ගෝඨාභය රාජපක්ෂ මේක කියලා ඇදුවෙන් පස්සේ බැසිල් රාජපක්ෂ මේක දෙන්න අකමැතුණා. හේතුව? ඉතින් ඒක යගෙන් තමයි හන්නේ. මෙච්චර ඔබ ගෝඨාභයත් එක්ක කිට්ටු වෙලා ඉඳලා? අන්න. ඒකනේ ගෝඨාභය රාජපක්ෂත් අද ගෙදර යන්න උනේ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු තියෙනනේ. මම බයිඩන්ට ගෙදර යන්න උනේ මේ ප්‍රධාන හේතුව නිශ්ශංක සේනාධිපති කියලා කියනවා. ඒතර ඔබ ඒක පිළිගන්නේ නැද්ද? ඒතර ගෝඨාභයට ඔබ කියන ගෝඨාභයට කරන්නුනේ බැසිල් ඉඳලා. නෑ නේමයි. ඒක ගිහිලා අහන්න ඕනේ හිටපු ජනාධිපතිතුමාගෙන්. ඔව් ගෝඨාභය. ඔව් ඒතුමා ගෝඨාභයගේ කිට්ටුම හිතුව දැක්නේ ඔබ ගෝඨාභය සම්පත වෙලාවෙත් ගෝඨාභය ළඟ හිටියේ. ඔව් ගෝඨාභය ඔබට කියලා දුන්නද කවදා හරි දවසක මට ගෙදර යන්න උනේ බැසිල් නිසා? නෑ පොඩේ මං කියන්නේ. දැන් නෑ මගේ ප්‍රශ්න උත්තර දෙන්න. නෑ උත්තර දෙන්න ඔබට කියලා දුන්නද? නෑ උත්තර දෙන්නද මං? නිසංග මට යන්න උනේ මගේ අයියට මල්ලිද බැසිල්? හරි මතන්නේ මල්ලි. මල්ලිනේ මල්ලිනේ. හරි. දැන් මං උත්තර දෙන්න ඕන. උත්තර දෙන්න මට වෙලාවක් දෙන්නකෝ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොතක් ලිව්වනේ. ඔව්. දැන් ඔයා මම කියන්නේ කිට්ටුම සගේ. සාමාන්‍ය කිට්ටුම සගේ නම ලියනවන්නේ. ඕකේ තියෙන ඔක්කොගේම නම් ජෙනරල් එකට වෙලා ඔක්කොගේම නම් තිබ්බා. මගේම නම තිබ්බද ඒකේ? නම තිබුණේ නැහැ. ආන් ඕක තමයි කියන්නේ අර චාමර සම්පත් කියපු කතාවට වඩා කියක් තියෙනවා. වඩා බඩේ වෙයි කියව කතාව වගේ තමයි ඒක. දැන් මම සම්පත මගේ නම තියනවද ඒක කොහෙද? අපි කාටද දෙස් කරන්න බෑනේ. ගෝඨාභය සහ නිස්සංක ඒ තරම් යාළුවනේ. නෑ නෑ නෑ. ආ ගන්න මේ මම යාළුවෙකුට ඔයා කොහොමද කතා කරන්නේ? මචං කියලාද? ඔව්. හරි. ඔව් දැන් සර් යාළුවට සර් කියනද? ජනාධිපති වුණාම සර් කියන එක ඇත්ත. නෑ නෑ ඊට ඉස්සෙල්ලා තේරන් කතා දැන් ගෙදර හිටියේ යනාද කියලා. හවුද? අදටත් එතුමාට බක් කතාර සර් කියලා. දැන් මේ මම මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මිනිසුන්ගේ වැරද්දක් තියෙන මං කියන්නම්. එයාගේ මේ නෑ එහෙම යාළුකම්.
ඒකත් එක ප්‍රශ්නයක් තමයි. එහෙම යාළුකම් තියාගන්න කෙනෙක් නෙමෙයි. මම වැරද්දක් කරනවා මාව දෙපාරක් ඇරස් කරන්න එයා මේ මට පොලිසියට අණ දුන්න කෙනෙක්. මතක තියාගන්න. ඔබ ඇරස් කරන්න. මාව ඇරස් කරන්න. හේතුව වැරදි තොරතුරු දීලා. කවුද සුමිත් එදිරිසිංහෙන් අහලපන්න මම ගෙදරට ආවේ නැද්ද කියලා DIG සුමිත් එදිරිසිංහ මාව ඇරස් කරන එක පාර. මගේ වාහනයක් ගිහලා එතුමාගේ නංගි කෙනෙකුට කවුද පාටද මම කියලා මගේ නමක් විකුණලා මම එතකොට ඉදී ජර්මනි. ඔයා දන්නවද අනිත් තරණ තැපාලට අපේ ගෙදරාවයි කියලා DIG මම වැරස් කරන්නේ. ඒක කවුද කවුද වැරදි තොරතුරු දීලා තියෙන්නේ? ඉතින් වැරදි තොරතුරු තියෙන්නේ ඒ ජීප් මැරුණ වයිට් ඉන්නේ ડોක්ටර්. ડોක්ටර් එනද වයිට්. ડોක්ටර් වයිට් අරගෙන යන සිකියුරිටි මෑන්ගේ සිකියුරිටි එක. මෑන් නැවෙන්ඩාඩ් එක කියනවා ලීසින් බේර. එතකොට කවුරුත් අතපත තියන්නේ නැන්නේ. එහෙම කියලා අර දෙනිය හිටපු ඒ නංග I think එතුමලාගේ නංගි කෙනෙක් ඔව් සයිස් එක දාලා සයිස් කියන්නේ තර්ජනයක් කරලා මම ඉති පිටරට මගේ ගෙදර වාහනේ ඇරස් කර මේ ගෝඨාභය රාජපක්ෂමැතිතුමා. ඒ මතක තියන්න. එයා ගැටීමයි. යට යාළු කන්නේ වැරද්දක් වුණොත්. ඔය කවුරුත් ෆිට් එක වැඩි කමට පොතේ ලියුවේ නැද්දන්නේ? ෆිට් එක වැඩි කමට? නෑ එහෙම දෙන්නගේ ෆිට් එක වැඩි කමට නෑ 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 මෙහෙම එකක් තියෙනවනේ. දැන් එහෙමනම් ඔයා කොහෙද දැකලා තියෙන මගේ එයාගේ එකපාරයි ෆොටෝග්‍රාෆ් එකක් තියෙන්නේ. ඒකත් මම ඉල්ලපුවම රණවිරුගේ ගයක් හදන්න කියලා කීයක් කර දුන්නාම. ඔය කියන කතා හුඟක් දේවල් මේ රටට වෙලා තින්න අපි ඇයි සිංහලෙන්ද දිනු වෙන්න බැරි කියන්නේ? අර අපායට ගියම කතාවක් කාලා තියෙනව නේද? අපායේ සිකියුරිටි නැති එකම දැන් ලංකාවේ ඉන්නේ ඉන්නේ කියලායි. එකේ කුරුණ ගින්න දෙන්නේ උඩ කකුල ගැදලා තර. අපි ගහන තරමක් Facebook එකේ යන්න. මේ Facebook එකේ සිංහල මිනිස්සු කියන જાතියේ ගහන්නේ සිංහල මිනිස්සුනේ. මට කිසිම වෙලාවක මුස්ලිම් මිනිහෙක් මට කිසිම වෙලාවක දෙමළ මිනිහෙක් වචනයක් කියලා නැහැ. Facebook එකේ කොහෙද කියලා තියෙන බාන මට. ගහන්නේම සිංහල මිනිස්සුනේ. අපි බුද්ධාගම කියනවා. අපි සිංහල කියනවා. අපිට ගහන්නේම අපි. අපි බුද්ධාගම කොට බුද්ධාගම follow කරනවද නැහැ. සිංහල කුවට අපි සිංහලකම ෆලෝ කරන්නේ නැහැ මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ මට. ඒකින්ද ඇත්තරම මම මේ ඔක්කොටම කෙනෙක්. ඔබ මේ ඉලෙක්ෂන් එකේ වැඩ කරන්නේ කාටද? නපඩින් එතම කියන්නේ. මම දැන් ඔයාම ඇහුවා මගෙන් කාලෙකින් පස්සේ හම්බුනේ කියලා. මම ඉතින් අවුරුදු දෙකම මම ස්ටෙප් ඩවුන් කරලා තියෙන හේතුව තමයි මම මේ රට හදන්න මම දැන් ඔයගේ ඉන්ජෙක්ෂන් කතාව දෙන්න එපා. ඔරයිට්. ඒක මම ඔප්පු කරන්න ආගන්න. මට ෆයිල් එක දෙන්න පොඩ්ඩක් ඉන්න. එක වැදගත් කතාවක්. දැන් මට චැලෙන්ජ් කරන්නේ කවුද? මම දැන් හදාර්සන අඳුම්බඩ ඉන්න කියලා මගේ ෆයිල් එකක් ලික් කළා. මට ෆයිල් එක කියන්න. දැන් මේ ආගන්න මේක අදගත් එකක්. මේකේ තියෙන හොනරබල් චන්න ජයසුමන ස්ටේට් මිනිස්ටර් ඔෆ් ප්‍රොඩක්ෂන් සප්ලයි ඇන්ඩ් රෙජිස්ට්‍රේෂන් ඔෆ් ෆාමසූටිකල්ස් ටිය හොනරබල් මිස 28 මේ 22. මේ වෙලාවේ තමයි ඇස්ට්‍රාසිනිකා ලංකාවට ගෙනල්ලා නැති වෙන ලක්ෂ හතාමාරක් නැතුව මිනිස්සු කරගන්න දෙයක් නැතුව උඩ පල්ලේ බල්ලයි තියෙන්නේ. ඩොනේෂන් ඔෆ් ඇස්ට්‍රාසිනිකා වැක්සින්. ඩොනේෂන් කියන්නේ මොකද්ද? තාග ලබා දීම සඳහා. මම කියනවා මේ This vaccine will be obtained batches of 100,000. මම මේක ගෙනල් දෙනවා ලක්ෂ හතාමාරක මේවා නිකන් ලංකාවට. මෙන්න හොඳයි මේකත් එක්ක අපේ මේ තියෙන කරුණාකරලා මේකට අවසර දෙන්න කියලා තමයි මේ ලියුම තියෙන්නේ. මේක මම ඉදිරිපත් කරන්න දැසුම ලියන්න. ඔව් යා. එතකොට ඒකට තමයි මේ COVID-19 එකට මම ගහනවා මෙන්න මේ ලියුම. ඒකේ කියනවා මෙන්න හොඳට ආගන්න මේක විනාඩියක් දෙන්න. DA major සේනාධිපති 1 March 2021. Thank you for your letter dated 5th February 2021 providing information on your initiative to administer COVID-19 vaccine to seafarers of ship passing Sri Lanka and the mobilization of government approved leading private hospital in Sri Lanka to address it. Kawuda me mata liyan? IMO kiyanne mokadda? Exa jathinge sangidhane moodu sambandhawa kriya karana pradhana aayathane. Eke kiyenawa Since this is a matter that falls under the responsibility of WHO within the UN system, we wish you every success in this initiative. මුළු ලෝකෙට නැව්වලට යන සීෆරස් ඉන්ජෙක්ෂන් ගන්න පෝට්ස් වලට ඇතුල් වෙන්න. මේක දාපුවා මේක ලොකුවා මට බුකින් ආව ඔක්කොගෙම මම කිව්වා මේක ඉන්ජෙක්ෂන් එකක් ගහන්න අපි ගන්නවා ඩොලර් 3500ක්. නැව්වල සල්ලි දෙන කට්ටියන. මම කිව්වා ඒ සල්ලි වලින් මට හම්බෙන එකේ මම ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා ගෙනල් දෙන්න ලක්ෂ තමර නිකන් ඒක ඩොනේෂන් කෙනෙක් ඔව් මම දැන් පෙන්නන මගේ අර ෆෝන් මැසේජ් එක ගන්න ටෙක්ස්ට් එක ගන්න මගේ ෆෝන් එකේ මම නෑ නෑ මේ මගේ ටෙක්ස්ට් එක ඕක ડોક્ટર ප්‍රසන්න ගුණසේත මෙන්න මේ ගහපු මැසේජ් එක හොඳට බලා ගන්න මේක මම කියනවා Dear sir, I am Nishanka Senadhipathi. This regarding the message of His Excellency and Mr. Lalit Thirithunga need to speak to you. ඒ කියන්නේ මේක ගන්න 8 February Monday 2000. ඒ කියන්නේ මේ ඉන්ජෙක්ෂන් ටික ගේන්න මට මේ ඉන්ජෙක්ෂන් ටික ගැව්වා නම් නැව් 300ක් මෙන් යනවා. එකගෙන පාරස් දෙනෙක් ඉන්නවා. මාසෙට ගැව්වොත් අපට හම් වෙනවා ඩොලර් මිලියන 1400ක් මේකෙන් හම්බ කරන්න තිබ්බා. මම මේක plan කරලා ඔක්කොම කරලා එතකොට මම බැලුවා ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතුම ජනාධිපතිලන් මගේ ෆැමිලිට ඉන්ජෙක්ෂන් ගහන්න දුන්නෙත් නෑ. මතකනේ සනත්ද කවුද ගාලා වෙච්ච දේ. එතකොට මම ඇව්වා මකුව නිස්සංක වාට සල්ලි දිනවා පිටරට ගිල ගා ගන්න දුප්පත් මිනිසුන්ට ගහන්න කියන අපුදී පොලිමට ගහන්න ඔයාට මම දුන්නොත් මේකේ ඔක්කොම සල්ලි කාරණෝ කරන ඔක් කරන්න දෙන්න බෑ කිව්වා. මේක එතන මගේ නෝනක් වා මොකද්ද වාගේ ජනාධිපතිතුමාගේ තියෙන සම්බෝධය අපි මැරෙන්න යනකොට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරි මිනිහෙක් කොහොමම කිව්වා මට. නෝනා කිව්වා. නෝනා. වාට සල්ලි තියෙන එකේ මොකක් කරක අන්න ඒකත් ඔළුවේ තියන මම මේක ප්ලෑන් කළා මං කිව්වා රයිට් මගේ සල්ලි මේක ගේන්නම් මේ සල්ලි මට හම්බ වෙනකොට මං කිව්වා මේ IM එකට ලියලා අපිට ෆන් කරන්න 50% අපි ඉන්ජෙක්ෂන් ගියන ගහන්න. එතකොට මම මේ ලක්ෂ හතාමාර ගෙනන්න ගහපු අහගන්න මේ කතාව. මේවා බොරු කියන්න බෑනේ. මේවා මෙසේජ් එක මගේ ෆෝන් එකේ අදරක් තියෙන ડોક્ટર ප්‍රසන්නට. ડોક્ટર I am නිශ්ශංක සේනාධිපති. This is regarding honorable minister Pavithra. I agree to bring AstraZeneca 750,000 to the country. Laksha Hatamar ingestion Lankawata in country free of charge. K1. Free of charge. I am waiting for a call. This is a free to the country. I spend 18 million United States dollar for this. Thank you very much. Expecting call from you. Abe mekata adarath uttarayak ne. Ethara SPC chairman ne. Oh. Adarath uttarayak ne. Hethuwa thamai me AstraZeneca me egolu genna plan kala de Epic Data kiyana company. Me okkoma file ekey thiyena. Meka aragena yanna ape nan. Me Epic Data kiyana company eta ලංකා සිලෙක්ට් කරපෙන්නේ අපි කෙනා. මේක තමයි සිලෙක්ට් කරන්න තියෙන ආණ්ඩුව ගන්න. මම මේකේ ඉන්නවා එපිඩමියොලොජි එකේ හෙඩ් ඔෆ් යුනිට් එකේ ඩොක්ටර් ලුලුට මම ෆෝන් එකේ මේ ගේ අතර මේ මේසේ කතා කරා. ඉන්ජෙක්ෂන් එක යකෝ මට දෙන්නම් කියලා ඩොලර් 20 ගානේ 1 මිලියන් ගන්නවනේ. මේකේ ලක්ෂ හතරක් ආණ්ඩුවට දීලා මම කිව්වා ලක්ෂ දෙකමාර මට දෙන්න. රජය කරාන ගිනන්නේ. ඒක මම නැව්වලට ගහනවා. 3500 ලක්ෂ දෙකමාරක් කීයද? 600 ඩොට් මිලියන්. එතකොට මට යන්නේ කීයද ඩොලර් මිලියන 18. රාත්‍රියට කොච්චර සල්ලි එනවද? රයිට් මේක ජනාධිපතිතුමා අප්‍රූව් කරලා ගැහුවා මේ ලියුම මේ තියෙන මම ජනාධිපතිතුමා ගහපු ලියුම මේ තියෙන Epic Data එකේ ලියුම මෙන්න මේ තමයි ඉදි කරන්න ඕනේ මට මේ ඉන්ජෙක්ෂන් එක ගේන්න දුන්නේ නැහැ ඇයි ටිකේ යාළඟෙන් තමයි අහන්න ඕනේ මොකද ඊට පස්සේ එක ගෙනම මම හිතන්නේ ඩොලර 30ද කොහොද 25ක් ගියානේ ඒක මගේ මිෂන් එකක් ගියා ඒක ඒගොල්ලන්ගෙන් කාටද ගියේ මිෂන් එක ඒක ඒගොල්ලන් අහගන්න ඔබ දන්නවා හැබැයි නෑ ඉතින් මේමනේ ඇයි මට කියන්නේ දැන් ඉතින් මම නිකන් ගේන්න ගියේ හරි නිකන් ගේන්න දුන්න එක දුන්න නැතුව අනිත් එක බ්ලොක් කරේ කමිෂන් එකක් ගිය නිසානේ ඒකල්ල ඒගොල්ල ඒක ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ චමුදිත මොකද නිකන් ගේන්න දෙන්න නැතුව ඒ සල්ලි වලට ගෙනාවේ කියලා එතකොට සල්ලි වලට ගෙනාවේ මාස 6ක් පරක් වෙලා මේ කාලේ මැරිච්ච මිනිස්සුන්ට මේ රටේ කවුද වක් කියන්නේ කවුද වක් කියන්න ඕන අනේ අන්න මේ මෙසේජ් ගාපු කට්ටිය වක් කියන්න ඕන රසන ගුණසේනලා චන්න ගුණ සමුණසේකලා වක් කියන්න චන්න කවුද ජයසුමලා ජයසුමලා වක් කියන චන්න ජයසුමලා ගාපු ලියුම මේ තියෙන්නේ ජනාධිපතිතුමා අප්‍රූව් කරපු ලියුමට මේ ඉන්ජෙක්ෂන් ගේන්න කියලා දුන්නේ නැහැ අවසර හරි මම දැන් දෙවෙනි කතාව කියන එක මැරිච්ච මිනිස්සුන්ට කවුද කියන්නේ ඉන්ජෙක්ෂන් පැත්තට දාන්න මාස 6දී මේගොල්ලෝ වක් කියනවාද තරහ වෙන්න එපා ડોક્ટર ප්‍රසන්න ගුණසේන ගැන මම මේ කියන්නේ එතකොට චන්න දුම්නස වක් කියනවාද මම ලක්ෂාතාමර නිකන් ගේන්න කියලා ලියුමක් ගන්නද බොරුවට මෙස්සේද එතකොට මේ IM එක මට මේක ඇප්‍රූව් කරලා එවනවද ඉන්ටර්නැෂනල් වලට එතකොට මේකෙන් තමයි අපි සල්ලි හම්බ කරන්නේ මේක ගෙනා නම් අපිට ඩොලර් මිලියන 1400ක් හම්බ වෙනවා මම ලෝකෙම මාව පිළිගන්නවා ඇයි IM එක කියනවා චමුදිත ඔබ විසින් මුළු ලෝකෙට මේ නැව් ගමනාගමනේ සලපුව එකට සම්බුණ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මට කියනවා ඩීල් කරා ගේම් කරා මෙන්න මේවා තමයි ඩීල් ලෑන් ගේම් මගේ හරි අන්තර්ජාතික ඔව් පොඩ්ඩක් කියන්න දැසෙච්ච දෙයක් තියෙනවා දැන් මේ ඉන්ජෙක්ෂන් එක ගෙනාවා ඊට පස්සේ වැඩි ඩොලර් ගාණක් දීලා ගෙනා. දැන් නිකන් දෙන එක ඒගොල්ලෝ ගෙනාපු Epic Data කම්පැනිම තමයි ගේන්න මේ තියෙන්නේ අස්සම් කරලා අරපු ඉන්වොයිස් එක මේ තියෙන්නේ මම. කොමර්ෂල් බැංකේට අරලා මම ඉන්වොයිස් එක ඕපන් කරා. ගේන්න දුන්නේ නැහැ. ඒ කම්පැනිම තමයි ඊට පස්සේ ගෙනාවේ ඩොලර් 25ක් තියෙද්දි. ඒක ඉතින් ඒගොල්ලන්ගේ හරම මන් දන්නේ නැහැ. මට නම් අම්බුනේ ඩොලර් 18ට. හරිනේ? විතර ගාන? ඒක ඉතින් ඒගොල්ලන්ගේ හරම මම ගේන්න දුන්නේ නැහැ මට. මම දෙන්නේ නිකන්නේ. ඒගොල්ලෝ 25ක්ද 30ක්ද දීලා ගෙනා. ඒක ඒගොල්ලන් අහගන්න. මම මුකුත් කියන්නේ නැන්නේ නැහැ. දැන් ඊළඟට මේ ගෙනාපු ටික ඔයා දැක්කද මාස පහකට ඉස්සෙල්ල විගණාධිපති දෙපාර්තමේන්තුවෙන් කියනවා රුපියල් මිලියන 10000ක වැඩිපුර ගෙනාපු ඉන්ජෙක්ෂන් විනාශ කරන ලැබේ. දැන් ඊට පස්සේ මම කරපටි මේ විනාශ කරපු ටික හරි මේ තියෙන පත්තරේ. ඒක විනාශ කරයි කියලා මිලියන 10000ක්. මම කිව්වා එදා ලියුම ගහලා මේ earning of invaluable foreign exchange to the country by vaccine international share. මේ කරන එක විනාශ කරන්න එපා අපිට දෙන්න ඩොලර් 50 ගානේ ගන්න මෙන්න තියෙනවා මං ගාපු ලියුම මේ ඩොලර් 50 ගානේ ගන්න කියලා මේ තියෙනවා මම අස්සම් කරපු මේක ඇරිය අපි ඇවිල්ලා ආරක්ෂක අමාත්‍යංශය හරහා ඩොලර් 50 ගානේ ගන්න පැහැදිලිද මෙන්න අප්‍රූව් කරපු ලියුම තියෙනවා මිසෙස් පවිත්‍රා ඒලයිටි ආරක්ෂක අමාත්‍යංශයේ මිසෙස් පවිත්‍රා කේලිය රඹුකැල්ල ඇමතිතුමා හිටියේ මේකේ මේ අප්‍රූව් කරලා ඩොලර් 50 ගානේ මට දෙන්න කියනවා වදනන කතා. එතන ඉතින් ජෙනරල් මුණසිංහ කියලා කියන්නේ. සංජය මුණසිංහ. ඔව්. සංජය මුණසිංහත් මේකට වාක්‍ය. සංජය මුණසිංහ තමයි මේ මීටිමට ආවුනේ. ඔව් මේ මීටිමට ආව සාකච්ඡාවට මිස්ටර් ලලිත් තිරතුංග අද්මිරල් කොළඹගේ
ජෙනල් කමල් ගුණරත්න, ඩොක්ටර් ප්‍රසන්න ගුණසේන, චන්න ජයසුමන සහ සංජය මුණසිංහ මේගොල්ලෝ ගාව තමයි මම නිකන් ගේනවා කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න උණු කට්ටියක් තමයි මේගොල්ලෝ. ඔය පොතේ දින කතාව මම කියන කතාවයි වෙනයි දැන්. ඇයි? ඒ වෙලාවේ ඉන්ජෙක්ෂන් එක ගේන්න දුන්නා අර අර මැරිච්ච මිනිස්සු මැරෙන්නේ නැහැ. ඔබට තියෙන වෙන පොතක් ලියන්න. නැහැ ටික දැන් මම ගෝඨාභයගේ පොතේ නැති ටික එකතු කරලා ලියන්න. අමල් ලියන්න ටික ලියන්න. දැන් ඔය ටික කියන්නකෝ යා. දැන් මම ඔයාලට ලියකෝ. දෙකිට පෙන්වන්න මේවා. ඕන ලිකුමත් එතන. එතකොට මේ ලක්ෂ හතාමාරමට නිකන් ගේන්න දුන්නම ගේන්න දෙන්න නැතුව සල්ලි වලට ගෙනල්ලා මේ රටේ මැරිච්ච මිනිස්සු ටිකට මේ මාසත්තේ මේගොල්ලෝ වගේ කියනවද? කවදාද ඔබ ගෝඨාභයගේ ගෙදර යන්න වෙච්ච එකේ අලුත් පොත ලියන්නේ? හරි පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ. හරි. ඊට පස්සේ දැන් මේ ලක්ෂ මේක විනාශ කරයි කියනෝනේ. මම ඩොලර් 50 ගානේ මේ ටික ඉල්ලුවා. එතකොට අර විනාශ කරවට මිලියන 10000 ඉතුරු වෙනව නේද? මේක මං ගිහලා දුන්නොත් අල්ලසා හරි මොකකට හරි මේ මිනිස්සු හිරේ අරින්න ඕන නේද? ඒ රුපියල් මිලියන 10000 මහ ජනතාවේ මුදල් නැති නේද? මේක මෙතන තියන්නේ අල්ලසා ගන්න නැතුව. පොඩ්ඩක්ෙන් දැන් මෙහෙමයි. මේ රටේ දැන් මට ගහපු ගැහිලිත් එක්ක මං ඔයාට කිව්වනේ මං දැන් ඔයා මෙතනට ආවෙත් මට ගහපු එකක් ගැන කියන්නේ. ඒ අතරනවා මේක ඇද්ද හොඳයි. දැන් මේක අනුව ඉතුරු මිලියන 10000 ඉන්ජෙක්ෂන් ටික අපි කුවා දෙන්න කරුණා කරලා අපි ගහන්න නැව් වලට. ඊටික දෙන්න. ඊටික දුන්නෙත් නෑ සංජය මුණසිංහ. දුන්නේ නැත්තේ කට ඇරලා මං කියන්නේ ජෙනරල් සංජය මුණසිංහ දුන්නේ. යට ගාපු ලියුම් තියෙන්නේ මේ. මිනිස්ටර් සංකර දෙන්න කියලා. අයිසේ මේ සවුත් වෙන ඉන්ජෙක්ෂන් ඩොලර් 30ට අපි ගෙනා මෙයා 50ට ඉල්ලන්නේ 50ට දෙන්න කියලා. සංජය මුණසිංහ කියන්නේ මේ ජෙනරල් වරේ. ඔබ කියන්නේ ඔබ හමුදාවෙන් ඉඳ හරියක් කියලා. බලන්න ඔබට වලකපල තියෙන හමුදාවෙන්මනේ. හමුදාවෙන් ඉඳ හරියක්මනේ. ඉතින් ඔෆ් කෝස් ඒ කියන්නේ ප්‍රශ්නේ මේ තමයි. සංජය මුණසිංහ මේ මේ ජෙනරල් ඒ කියන්නේ මං දේශපාලනේ බයින් එක නැවැත්තුවේ. ඇයි? දේශපාලනේ මේ තොරතුරු දීලා තියෙන මේ හමුදා අද්බර රවින්ද විජේකරත්න මේ සංජය මුණසිංහ අද්බර විජේකරත්න ඔය ඉතින් දැන් ඔයා හමුදාවේ ඉතින් ඔයා දැක්කනේ උසාවියේ ට්‍රයිලට් බයිකේ කියලා දෙන්නේ මට සමා වෙන්න ගරු ස්වාමීනි මම දැනගෙන ඉන්න මේ දේ කරන්නේ මම කරේ රටට සහ ජාතියට ද්‍රෝහිකමක් කියලා ඔහුම උසාවියේ පවසනවානේ ඒ ටික මැදින් හිර යන්න බොරු සාක්ෂි උසාවියේ දීමර මොකද වෙන්නේ ට්‍රයිලට් බයිකක් ඉස්සරහ වෙන්න බොරු සාක්ෂි දුන්නා මොකද වෙන්නේ චමුදේද හිර යන්නේ නැද්ද ඒක තමයි මම එෆිඩවිට් එකක් ගන්න හිර යරින්න එපයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව මෙන්න මේවා මහජනතාව දැනගන්න ඕනේ. ඒතර මේ විනාශ කරපු මිලියන 10000ක ඉන්ජෙක්ෂන් චමුදිත මම සල්ලි දීලා අරගෙන නැව්වලට ගත්ත රටේ මුදලක් ඒ 10000 විනාශ වෙන්නේ. මේ 10000ට කවුද වක් කියන්නේ? ජෙනරල් සංජය මුණසිංහ. හැබැයි ගෝඨාභය ජනාධිපති තුමා මගෙත් එක්ක තරහවේ දැන් මේ කට්ටිය නම් කියෝ. ඒගොල්ලෝ ළඟ මිරිපු කට්ටිය. ඔගේ එකක් තියෙනවා අර ප්‍රඥා මහා ප්‍රඥෝ කියන මහා අඥාන ප්‍රඥෝ තමයි මේ සෙට් එක. හරි දැන් ගෝඨාභය රාජපක්ෂතුමා ගෙදර ගිය එකේ පොත මං ලියන දවස කියන්න. හරි ඒ කියන්නේ පොතක් අනිවාර්යෙන් එනවා. යමුකෝ මම ඔක ලියන්න. හරි බොහොම ස්තුතියි. ඒක මං හිතන්නේ බොහොම මේ විදිහේ විකිරි එක ඇයි උනේ කියලා ගහන. ඒ කියන්නේ ගෝඨාභයගේ පොතට වඩා සේනාධිපතිගේ පොත විකිනේ. ඒ කියන්නේ කියන්නේ දැන් ඔයා මේකේ ડોකියුමන්ට් එක දැක්කනේ. දැක්කා. හරි. දැන් මේ ડોකියුමන්ට් එකේ වඩ තේරෙව නේද? ගරු ජනාධිපතිතුමා මේ රටට උදව්වක් කරන්න මට කතා කළකෝ අනිස්සන් ගෙනවා ඉන්ජෙක්ෂන් ටික ගේන්න. එයා අවසරය දුන්නා ලියුම තියෙනවා. මට කියන්න මේ ඉලෙක්ෂන් එකේ ඔබ වැඩ කරන්නේ කාටද? රනිල්ටද? සජිත්ටද? අනුර කුමාරටද? මොකද මේක අහන්න නැතුව යන්න බෑ. ඔබ නිකම්ම බිස්නස් කාරයෙක් නෙමෙයි. ඔබ දේශපාලනේ ඉන්න කෙනෙක්. ඒකයි මං අහන්නේ. මේ මාතෘකාව ඉවරයි. මට මේ අවසන් කරන දේශපාලන මාතෘකාවක් මං ඇහුවේ. ඔබ මේ ඉලෙක්ෂන් එකේ වැඩ කරන්නේ රනිල්ටද? ධම්මිකටද? සජිත්ටද? අනුරටද? මම එක දෙයක් මෙහෙලා කියන්න ඕන. අපි මේ රටේ බලන්නවා Facebook එක කරා මේ Facebook එකේ කියලා දේවල්. දැන් අවුරුදු දෙකකට ඉස්සර රට කොහෙද තිබුණේ? කොහෙ තිබුණේ? මේ රටේ සමහර අවිනීතික වැඩ කරන ඩ්‍රග් ඇඩික්ස්ලා නැත්තම් කුඩුකාරෝ ඒ කට්ටියත් එක්ක අරගලේ කියන එකට මම බ්ලේම් කරන්නේ නැහැ. මගේ ගෙදර තට්ටු 10ක නම් මම ඉන්නේ 10 වෙනි තට්ටුවේ නම් මගේ ළමයාට වතුර ටික ඉන්නේ නැත්තම් තෙල් ටික නැත්තම් පාර යන හදිසියේ හොස්පිටල් බෙහෙත් එන්නේ නැත්තම් මාත් එකට යනවා. පැහැදිලිද? එතකොට මිනිස්සු බෙහෙත් తీර හේතුරම යන්න තැනක් නැතුනම අරගල ගිනි සයි. ඒ මාර්ගයෙන් ගෙවල් ගිනි තියන්න, වාහන ගිනි තියන්න, පොලිසිය මේක දාලා වාහන චෙක් කරන වාහන වලට යන මං දැක්ක අර කවුද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සර්ට විරුද්ධ වීටිප් එකේ කුමාවෙල්ගම හරිද? ඒ කියන්නේ නම්බර් 1 ද ඒ එතුමගේ අතපය කැඩෙන්න ගියවන වාහනෙන් ඇදලා. ජාතියක් ජම්මයක් නැහනේ. ඒක වුණා නම් චමුදිත ඔයා ඔතන ඉන්නවද? කියන බාර මට. රයිට්. ඔයාගේ ගෙදරට එල මං දැක්ක එකපාරක් මොකද්ද? ජරා වගේක් ගහලා තිබ්බා. ඒවා මේ මොනවද ඒකට කියන්නේ මේ? ඒවා මොනවද මේ අපේ විනයක් තියෙන දේවල්ද මේ රටේ? මේ රටේ විනය කියන එක නැති වෙලා තියෙන. එතකොට මම දකින්නේ මේ විදියට. මේ රට අන්තිමට වැටලා තිබුණානේ. රයිට් ඒ රට වැටිච්ච තැනින් අද ලෝකේ වැටිච්ච රටවල් එකක්වත් මෙතනට ඇවිල්ලා නැහැ. අද පෝලින් නැහැ මොකුත් නැහැ. ඒතර ඒක මිනිස්සු කල්පනා කරලා බලලා ඡන්ද දෙන්න හැබැයි එක දෙයක් තියෙනවා. මම ඡන්ද දෙන්නේ මගේ
අද වෙනකම් මම මගේ ඡන්දය පාවිච්චි කළා නැහැ. මම රෙජිස්ටර් කළත් නැහැ. ඔබ කියන්නේ රණේට ඡන්ද දෙන්න කියලා. නෑ මේක මම නෑ මම කියන දේ කියන්න එපා වට. එතන ඒක තමයි. එදා තිබ්බ රට අද තිබ්බ රටයි රට මේ තත්තර දැන් ඩොලර් එක 370 තිබ්බා. අද ඩොලර් එක 300 බස්සලා. මෙච්චර කාල ඡන්දය පාවිච්චි කර නැති සේනාධිපති පළවෙනි වතාවට ඡන්දය පාවිච්චි කරන්න යනවා. ඒකනේ කියන්නේ. යමන් ඡන්දය පාවිච්චි කරනවා. එතකොට මම කියන්නේ මේක. නෑ. සේනාධිපතිගේ ඡන්දය රණේට. මට පේන්නේ මට දෙයක් දකින්න එක්කන මේලා එයා. මම ඒක කියන්න. නමුත් එක දෙයක් තියෙනවා කියන්නේ. මේ රට හදන්න මම ඉල්ලා සිටිනවා සීල දේශපාලනය. දැන් රට අපි ඔක්කොම දන්නවනේ වැටලා තියෙනවා කියලා. නේ? මේ රට වැටලා තියෙනවා කියලා දන්නවා චමුදිත. මේ රට වැටලා තියෙනකොට අපි කියමුකෝ දැන් ගේක වහලේ කඩා වැටුනොත් ඒ ඒ ඒ ඒ ඒරියා එකේ කිලෝමීටර් 10ක ගයක් නැත්තම් ගෙදර ඉන්න ෆැමිලි එකන ආ ඕක තාත්තා ගඩක් මම නිකන් ගිව්වම හරියනවද? අම්මෝ අයියෝ මට බෑ ওই මගුල කරන්න තාත්තා රෝන වලදිනොත් කවුද තෙමෙන්නේ? ගේ ඇතුලේ. වයින් වෙලාට පැවිලිකට එතකොට මේ රට වැටලා තියෙන ආගාදයෙන් ගොඩ ගන්න මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තු ඉන්න මේක ඉන්න බොහොම දක්ෂ මම චම්පිකක් දක්ෂයි හොඳට මොලයක් తిර වැඩක් කරන්න පුළුවන් අපිත් එක්ක ගහගත්ත එක වෙනම කතාවක් අන්තරේ තුමලා පිළිගත්තා අපි හරි කියන එක දැන් මම කියන්න ඕනේ මේ රුසියානු අරපු කතාවට මට බැහැලා ගහන්න ඕනේ ජීවිපි එක නේද හරිනම් මට බැහැලා ගහන්න ඕනේ ජීවිපි එක නේ ඇයි ජීවිපි එක වචනයක්වත් කිව්වේ නැද්ද ඒගොල්ලෝ දන්නවා මේක බොරුවක් කියලා ඒගොල්ලොත් හැදලා තියෙන්නේ ඒකත් ඒගොල්ලොත් හැදලා තියෙන්නේ මගක් කියන්නේ නැත්නම් ඉස්සලමඩ ගන්න කවුද ජේපී ගැවිකවද දැසිරි ජයසේකර හරි ගැවි දැසිරි ජයසේකර හරි එතකොට මම මේ කියන්න යන්නේ මේලා මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ රට වැටලා තියෙන එකෙන් ගොඩ අරන් පස්සේ දේශපාලනය කරන්න රට දැන් මේ වැටලා තියෙන වෙලාවක දේශපාලනේ පැත්තක තියලා සියලු දෙනාම එකතු වෙලා දෙමළ සිංහල මුජිබ රවමාණලා ඔක්කොම චම්පික රාජිත මේගොල්ලෝ යම් කිසි දෙයක් කරන්න පුළුවන් යම් කිසි ඒගොල්ලන්ගේ කේප් කැපැබේ අඩුගෙන කතා කරන්න පුළුවන්නේ. ඒතර ඕකේ ඉන්න විද්වතුන් කබිරැසියන් ඔක්කොම එකතු වෙලා මේ ඉස්සලා රට ගොන්න ගන්න සම්දිල්ලන්නේ මේ පෙල් බෙදලා ඉල්ලන්නේ නැතු මට කියන් තියෙන එච්චරයි. මොකද හමුදාව අපි ෆයිට් කරද්දී යුද්ධයේ එල්ටීටී එකේ ටිකට විරුද්ධව අපේ හමුදාව ඇතුළේ හිටියා දෙමළ නිලධාරි මුස්ලිම් කියන්නේ ඔය ගත්තොත් එහෙම ඔක්කොම ඉන්ටග්‍රිටි මුස්ලිම් නිලධාරීන් දෙමළ නිලධාරීන් මේගොල්ලොත් එක්ක තමයි අපි යුද්ධ කරේ. එතන හමුදාව ඇතුළේ තිබුණේ අපි තිබ්බේ රට බේරාගැනීමට ත්‍රස්තවාදීන් සමග සටන් කිරීම. ඒකෙදි චමුදිත අපි කවුරුක්වත් හරිද අපි කිසි කෙනෙක් ගිහිල්ලා ආ උඹ දෙමළ ඒකින්ද මූව ගන්න මෙහෙම කරේ නැහැ. ඒ වගේ රට වැටලා තියෙන කියලා ඔයත් මමත් දන්නවා. යන්තම් අපි ඔළුව ඉස්සගෙන ඉන්නවා. ඔයා යන්න බලන්න මම රටවලට යන හැටි කියන්න යන්න බන්නාද ලෙබන අද යන්න බන් සෝමාලි අද බලන්න යේමන් අද බලන්න එරිත්‍රියා මං රටවල් දෙන්න මාලි ටෝගෝ ගානා බෙනි මේ ඔක්කොම නැති වෙලා තියෙනවා. එතකොට අපි ඉන්න තැන එළියට ගිහිල්ලා බලන්න ඕනේ මිනිස්සු කොහොමද කියලා. අපේ රටේ රස්සාව කරන පැය 6ක් රස්සා කරන බැරි මිනිස්සු පිටරට ගියාම රස්සාව දවසට 3ක් කරනවා. මොකටද දන්නේ? පිටරට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. නමුත් ලංකාවට කරන්න බෑ. අද මේසන් බාස් කෙනෙක්ගේ වැඩක් ගන්න අපි ගිහිල්ලා වඳින්න ඕනේ කියලා. මිනිහා ගෙදරට ගිහිල්ලා එක්කගෙන ඉන්නවා. රට හදන්න ඉස්සර රටේ මිනිස්සුගෙත් කැපකිරීමක් තියෙන්න ඕනේ. රයිට්. දැන් මට ඔය ඩීල් කාර්යය ගේම් කාර්යයක මම අන්තර්ජාතික ඩීල් සහ ගේම් දාලා තියෙනවා මේ වගේ රට නම්බුවක් ගේන්න. මොකද්ද මේ කියන්නේ? මුළු ලෝකෙම පෝට් එක වාපුවම සියලුම නාවික තටාංගන මම තමයි මේ ඔක්කොම නැව්වට ලංකාවට එන්න පාර කපලා මේගොල්ලෝ හදලා. මේක පිළිගත්ත IMO එක. මට ගහන්නේ මොකටද? ඒක තමයි ඉරිසියාව කූකකම්. ඒක පැත්තක දාලා මේ පාර්ලිමේන්තු වෙන 250 25ම එකතු වෙලා එක්සත් රජයා පීඨවල අවුරුදු 5කට අස්සම් කරලා රට ඇදුවෙන් පස්සේ ඕන දේශපාලනයක් කරගන්න. මේලාවේ මේ රටේ මහ ජනතාවේ සියලු දෙනාම අවශ්‍යයි මේ රට දුවන්න. නැගිටවන්න රණේට දෙන්න කියලාද ඔබ කියන්නේ? සියලු දෙනාටම දෙන්න කියලා මම කියන්නේ. පුළුවන් නම් එකතු වෙලා කර. මගේ ප්‍රාර්ථනේ මේ කට්ටිය එකතු වෙන්න කියලා. මොකද දන්නවද? ජේපීගේ දක්ෂකමක් තියෙනවා. සජිත් ප්‍රේමදාසගේ මිස සජිත් ප්‍රේමදාසන්ද. මිස රණේ කිව්සේ දක්ෂ. ඒගොල්ලෝ කෘතඥ දේශපාලඥයෝ. ඒගොල්ලන්ගේ නොලෙජ් එක. මේ කට්ටිය එකතු කරලා එකට හරිද මේ රටේ ජනතාව වෙනුවෙන් අවුරුදු දෙකක් දුවලා දෙන්න. හදලා ඊට පස්සේ කවුරු ආවත් චමුදිත ණය ගෙවන්න එපා. කවුරු ආවත් ඕක මිස්ටර් සජිත් ප්‍රේමදාස ජේපී කවත් කවුරු ආවත් ණය ගෙවන්න. ණය ගෙවන්නේ කොහොමද කියලා කවුරුත් කියනවද? ඒ ණය ගෙවන්න බදු ගාලාම හරියනවද නැහැ. රටේ නිෂ්පාදනය වැඩි කරන්න. දැන් රටේ නිෂ්පාදනය වැඩි කරන්නට මං කිව්වා අදටත් අවුරුදු දෙකම අර රුපියල් මිලියන 80ක් වියදම් කරලා ගෝල් පෝට් එකේ ගාලු වරායේ මං අද ඩිප්ලොමැටික් වේක වහලා තියෙනවා. අන්තර්ජාතික මුහුදේ යන නැව්වලට මම මොනවාද සප්ලයිස් දෙන්න ගියාම ලංකාවේ ඒක නැවැත්තුව මම කියන්නේ බෙසිල් රාජපක්ෂ මම නම බය නැතු මං කියන්නේ මට කියන් තියෙන්නේ මම මූට කිනේ උඩුවේ ධම්මාලෝක ආම්දුරෝ සාක්ෂි මට එයාට කතා කරන්න කිව්වා මං එයාටත් කතාලා ආම්දුරට මං ඇත්තටම පොඩ්ඩක් සැරෙන් කතා කරා මං කිව්වා ගරු ස්වාමීන් වහන්සේ මේ වැරදි වැඩ මේ රට ලැබෙන තියෙන මුදල් නේද ඊට පස්සේ මට මේ ඉන්ජෙක්ෂන් ගෙනාවා නම් ඩොලර් මිලියන කීයක් අද ලංකාවේ මම ඇග්‍රීමෙන්ට් එක අස්සම් කරන්න නයිජීරියානේ කී දෙනු රස්සාවල්ද
වට තේන ඔන්නක තම මට ඩීල් කියලගන්න ඇයි අනිත් මිනිසුන්ද කරන්න බැරි වැඩ මම හමුදා නිලධනක් එකතු වෙලා ම කරන්නක මට ඩීල් කියනද වාගත්තනේ ද වාටක බොරු ආගත්තනේ කෞද චාමර සම්පත් මන්ත්‍රීවරය ආං ඒකතයි බොරුවෙන් ගන්න දැ ම මේ කියපු දෙක ඇස්ට්‍රසනික සම්බන්ධ ලක්ෂ තාමාර ගන්න දෙන්නතු නෑ මැරිච්ච මිනිසුන් කවද වග කිය දෙක මිලියන දාදා ගංජක්ෂ විනාස කරන්නක මං ඒට කිල්ලප එක දුන්නතුර සංජය මනිසින් වග කියනවද චන්න ජයසුන්න වග කියනවද මේවා නෙමේද ගෝඨාභය රාජපක්ෂ සහ හරියට කරන්න ගියා මෙන්න මේ මිනිස්සු ඉඳන් නේද එයාට ගෙදර යන්න ඕන එතුමට ගෙදර යන්නත් ඕන හොඳයි මේ වින්ම ස්තුති බොහොම දිගු කාලක විරාමයකින් පසුව අපි නැවත හමුවන්නේ අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපි බලමු ඔහු ලියන පොතත් සමග නැවත අපිට ඉක්මනින්ම හමු වෙන්න පුළුවන් වෙයි ගෝඨාභයට ගෙදර යන්න සිදු වෙච්ච හේතුව නිශ්ශංක සේනාධිපති දැකපු ආකාරය මම දන්නේ පොතේ නම මොකක්ද කියලා තාම මේවා හිතලා තියෙනවද කියලා කෙසේ වෙතත් අපි ඒකත් සමග හමු වෙමු බොහොම ස්තුතියි බොහොම ස්තුතියි thank you